සියලු දෙනාට ස සන්දාවක් අපේ පස්පේ ඩිස්කෂන් වැඩටහනේ අටවන සතිය මට මතක දරමින් අටවන සතිය එතකොටට අද මේ වෙන කොට අපි පියෝපේ පරේ බීකොටසේ ප්‍රධාන ගැටලු තුනක් සම්පූර්ණය සසාකච්ා ක ඉවර හැ බී කොට රක්න කො සි. එක්ක අවසාන අවුරුදු පහ තව තුනා ඉතියෙන්නේ අද පටන් ගන්නේ තවත් එක ගැටලවා දෙවැනි ගාන බීකොටස පැපරේ දෙවැනි ගාන ඇතර මේ ගාන අන්තර්ගත වෙනවා මේ පාඩම් මේ එකක ගණනාවක්ම ප්‍රධාන වශයෙන් නම් කිව්වොත් පලවෙනය එක තම අසමානතා දෙවනි එක ශ්‍රීණි තුන සංකරණ සංයෝජන එවසෙ බිපඳ ප්‍රසාරණය සහ ගනිත අභ්‍යිවනය නොයි කියන පාඩම්ක සියල්ලම මෙන්න මේ ගාන යටට තමයි ඇමරිවිෂණ එකත් එහෙමයි ගත්තේ මේ පන්තියත් ඒ විදින තමයි ගත් ඕක ගනිතබ විිහුණේ කියන කොටසනං ඇතරම මේ බීකොටසේ පේපරේ ප්‍රශ්න වශයෙන් අහනේ නැහැ ඒක තියන්නේ පියෝපේපරේ පලවෙනි ගාන විදියටට ඒ කොටසේ පලවෙනි ගාන විදියට. නමු ඒ ශ්‍රේණිවලට ගොඩාක් ලගින් තියන කොට සැම ශේණනි ගණන් තම වැඩිපුර අපි ගනිතබවිනෙන්. ඔපු කරන්නේ කැනිසාමම් මේඒකත් ඒයට තැරම ගත්තා අවසා අවුරුදු පහ අරගත්තුතින් ඇතරම ප්‍රධන වශයෙන් ඔයි ගාන සැකසිලා තිය ඔ මංකිකවෝ පාඩම් පහින් ශ්‍රේණි සහ සංකරන සංයෝජන කියන පාඩන් දෙක මුහ වෙලා ඒ දෙක සම්බන්ධ වෙලා තමයි ඔය පාඩම මේරරි ඔයි ගාන නිර්මාණය වෙලා තියහිට. සමහර අවුරුදුවල ඔයි දෙකින් එකක් කයින් වෙලා දිපද ප්‍රසාරණය කියන කොටසත් සමහරවරුදුවෙල අසමානතා කොටසකුත් ගානට ඇැවිල්ල තියෙනවා. දැංගස් දොල හා මගේලවෙල අවුරුද්ධ මතකයිාව අසමානතා කොටසක් සාහශ්‍රීණි කොටසක්. ඒද දෙකෙන් තමයි ඔයි ගන් නිර්මාණ වෙලා තියවනමු දැම් මෑතකදී දිගේටම සංකරණ සංයෝජන සහ ශ්‍රීණි කියනදංශය තමයි සම්බන්ධ වෙලා බී කොටසේ දෙවැනි ගාන හෙවත් ප්‍රධානගාන නිර්මාණය කරන්නේ. ඊට අතරව එතන ප්‍රශ්නාහේ නැති දපිහිතමකෝ ශ්‍රේණී සංකර්ණ සංයෝචජනය ගත්ත කියලා හෙතට ඒදක නැතුව. ජිපද ප්‍රසාරණය ගනි තබ්්‍යිවනය ඔන්නඔයි කියන කොටස් දෙක සහසමානතා. ඔයි තුනෙම්ම ඒකොට සේ ප්‍රශ්න තුනක් අනිවාරෙන් ෙනවා. ඔගුල බැලූතෝගලන්ට බලාගන්න පුලුවන් පොඩි පැටනයක් එකක තුළ තියනවා. හරි මේ බීකොටසේ තියෙනවන අරකනෑගේ හෙම පොඩි සම්බන්ධයක් නියයන් එන විදියක්ක් තියනවා හැමදේම කවරුවවෙෙන්න්නනි ප්‍රශ්නයෙන්ද. පිගන්න හැම පාඩි කර දාලා කවරන ප්‍රශ්නයගේ පර හැතුළ එවා හරි එර ඒවිදිී තමයි නිර්මාණය වේගෙන හ හොඳ. හිරස සද ටියුට් එක ගරප් එක දාන්න පුළලද ඔවු අ හසමයිද අද උදේමයි දැන ගොඩක්කායි වැඩිය මසේජ හම හිතන වැඩි වලන්න චැට් එක පොඩ්ඩටමේසර ග්‍රූප් එක පොඩ්ඩක් උඩට යන්න අවසන හරිදාපු මෙැසේ චක්කම දදාලතති නොටිස්කත් එක්ම ටියුට් එක සාමාමනමන්දම එකට දානවා හරි. ටඔන්යි තියනෝ නේද පෆෝල්ඩ එක ගන්න ඕ නෑ නෑන මෙහෙම දෙයක් තියනවා පෙපරේ තියන ඔල්යින් ඔන්ල්යින් දිගටමලියන්න පුළුවන් වශෝන කෙනෙක්ට හැබැයි අපි වැඩිය හොඳයි කියලා හිතනවා මොකක්ද පන්තියට ඇවිල්ල පේපරේලියනවාන සිතරු නෙවෙයි තියෙනවා නැතත් කියයන ට ගල්ලි පන්ති කියන කතා කරන්න අක්කුරායතනෙතම පන්ති පැවැත්වෙෙන්නේ සඳුදා මාතර මත සාමාන්විදට පන්ති පත් වන යිද මයි හට පන්තිිකන්න හොයි ශ්‍රේණනි ගානම් පුලුවම් සංකරණ ගානතම පැටලෙ ොයි ිසිියල්මද බලමු ස හෙට ඔන්ලයින් ගලාස් එක බලන්න පුළුවන්දව පුො සූම් එක ඔන්ලයින් එවිල දෙනවා සහහිට සමගාමි ිසිල් පන්තික ොහොමත් කරනවා රැකොඩි එක වෙනම දානවා හරිනි සාමා්‍යී කරණ අමන විදියට අප පන්තිතික ගලාගෙන නවා ගියපු විදිට හොඳයි හට විෂන්් එක මොනාද කරන්නේ දැනට අප මාතර මේ සඳුධ කරේ ශ්‍රේණි අරවගේම ගනන් ලොකු ගණං සාකච්ඡා කරා. ත්‍රහෙට ගාල්ල කරන්නෙත් ඒදේමයි ශ්‍රේණි ගණන් සාකච්ඡා කරන. ඊළඟ සතයන්දලා ගැන මේ එන සඳදා මාතර පන්තිය පටන්ගන්නො ප්‍රධාන පේපර් එකැනේ. රිවිෂන් පන්තිය තුළත් පේපරයක්. ඒකොට සබීගොට සහිට පේපරයක් සාකච්ඡා කරන්න සතයෙන් සතිය ප්‍රශ්න වෙනස් කරමින් සාකච්ඡා කරන්න. ෆුල්ම් නෙවෙයි යම් ගැටලු ප්‍රමාණයක් සහිතෝ පේපරයක් දෙනවා ඒික සාකච්චාරන වාර්ග කීපයක් ඇටදේ ැන්න පොඩි පොඩි ගන ප්‍රස ලොක ගනන් අදී වශයෙන්. හරිනෙ රට් හඳයි. ෆෆරට ඉතරක් කෙනවනම් පිස්සල වෙනසක්ක නොද අපි අටසීය ගන්න පේපරගට විතරක් විෂණ එකත් එක් සාමාන්‍ය ගාන ගන්න හරිනේ ආතන දෙකේ මෙහෙමයි ර් ඇවිත් ලියලා වීඩියෝ එක පස්සේ බලන්න පුළල අන්න පුළන්. ඕනම කම්බිනේෂන් යහකින් ගන්නඩ පුළුව ට පේරි ඇවිල්ලියන්න පුලලා වේඩියෝ එකර කෝඩ්ඩෙකිල් ගන්න පුළන් අධවි වශෙන් කැමති විදික ඇවිල්ල අන්තිර සභාගවෙන්න පුල හොඳයි අපි වැඩේ පටන්ගමු. ර් තෙව් එක මංහිතරන ළඟ තියනවා මං ස්ක්‍රීණ එක න්න යන්න ඒ කාරතරයි ඔගොල්ලො දන්නවා පිසාමාන්‍ය කරගෙන ගිය පිළිවට කරගෙනම් යි් වැඩි පටන් ගම. දෙදස් විස්ස Bී කොටස්සේ ගාන ගලිම ානපොටත්දාන්නම් මෙන්න හදට උට්ට එක පිටු අටගට යුත්් එකක ලලා සෙකල හට යනකද සියල්ලුම ගනම් එක තියෙනවා හොද. මේ මේ අදාරංශවලට ගැලපෙන. හරි මෙන්න. මේ ඇවිල තියන්නේෙ මුලෙින්මංකරන සංයච්චන ගාන ඊට පස්සේ ශ්‍රේණි ගාන මේ කොටස්ස දෙකෙන් තමයි මේ ගාන සමන්විතලා තිය පිවලට හදාගෙනයක්න්. මුලිම් මෙතකොට අපිට එන්නේ සංකරන සංයෝජන ගාන හොඳයි. කියවමනේ ම මෙමති දෙක පරක් කියවන්න ඉට පසි කලි ගාන අරගෙන හදාගෙන යන්න හොඳයි කියනවා පියානෝවාදකයිෙන් පස් දෙනෙකුදස් විස්සඒෙල් පාඩබ දෙවැනි ගාන හොඳයි. පානෝවාදකයින් පස් දෙනකු ගිටාර වාදකයින් පස් දෙනකු ගායිකාවන් තුන් දෙනෙකු හා අවතර මගේ ඇතින් පොඩි ැටලුවක් කවෙලා තියෙනවා දෙකම ගායිකාවන් කියල තමයි වැදිලා තියෙන්ෙන්නේ. ඕකෙ මුලයක දගේ ගැතමට පොඩ්ඩග එක හොඳ මුල්ල එක හරි ගායිකාවන් තුන්දෙනයි ගායක ඉන් හද දෙෙනයි හරිනේ එමයි තියෙන්න්නවන හරිවිදිිය පොටත් දෙකට වැදලදිෙන ගායිකාවන් කියන එක හොඳ අබලමුනැවත කියවල ගායිකාවන් තුන්දෙනයි ගායක ඉන් හත් දෙනෙකු. තුරෙන් හරියටම පියානෝවාදකයිින් දෙදෙනෙකුද. අඩුතරමින් ගිටාර්වාදකයින් හතර දෙනෙකුද ඇතුළත්වන පරිදි සාමාජිකයන් එකොලොස් දෙෙකු ගෙන් සමන්න්නිත සංගීත කණඩායමක් තෝරා ගැනීමට අවශ්‍යව ඇත. තෝරා ගත හැකි එවැනි වෙන සංගීත කණ්ඩායම් ගණන ස්ොයන්න හොයි බලමු ආගන් මම ප්‍රශ්නෙ පොඩ්ඩක් ලියනවා පියානොවාදකයින් පස් දෙනයි ඒකොටස පියානෝවාදකයින් පහයි ගිටාර්වාදකයින් පහයි හරි ගායිකාවන්ඩ ගායි කාවන් තුනයි ගා එකයින් හතයි ඔනමල් ලියල තියෙනවා සංයුතිය ඒගොල්ලු අපිට දීලා තියෙනවානනි වෙඩ මෙච්චර මෙච්ච ප්‍රමාණ කියල. හරිත බලන් සංයුතිය මුලි හැමෝම. මොකද අපෙන් අහන්නේ මෙන්න මෙහෙම මෙහම මෙම වෙන්න නේ දෙකෝමතිගැන් ගිමකති ගැන ගිටාර්වාදකයින් දෙදනෙක් අනිවා එම ල මකති ගැන පියානෝවාදකින් දෙදිනෙක්ත අඩු තරමින් ගිටාර්වාදකින් හතර දෙනෙක්ද ඇතුළත්වන පරිදි සාමාජිකයන් එකොලොස් දෙනෙකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් තෝරා ගැනීමට අවශ්‍යව ඇත තෝරාගත හැකි වෙනස් සංගීත කණ්ඩායම් කණ්ඩායම් ගණන ආගැණ්ඩකු තැන් කතාව මෙහෙමයි හරිද මෙතැන ඉන්නවනේ විසි දෙෙනෙක් හැමදර වෙක්ටම තේරුම් මෙතන විසි දෙනෙක් ඉවා ඔයාට කරන්න තියෙන ඔයි විසි දෙනාගෙන් එකොළහක් වෙන්කල්ලා ගණ්ඩ එන්න කියන්න වෙන යිකොලොස් දෙෙනෙක්ට කණ්ඩා එමක් ලෙස ඕක තම ඔයාගේ වැඩේ හරිේ සරව මුලින් තේරම් ගන්න මොකක්ද වෙඩි කියලා පැහැදිලිද හරි මේ මේ සංකරන සයෝජන පාඩමේද පුතේ මොකද වනේ අපිකං ොඩ අතක්කරපු රේක් කර සංකරන සංයෝජන පාඩමේදී සිද්ධ වුනේ එකන එකට වෙනස් අවස්ථාගාන හොයන එක තමයි ප්‍රධාන වශයෙන්ම මකදි කරේ. එතකොට එක පිළියල කරන්න පුළුවන් වෙන අවස්ථාගණනක් වෙන්න පුළුවන් තෝරාගන්න පුුවන් වෙන අවස්ථාගානක් වෙන්නක් පුළුවන්. මොකද මේ පිළියලවීීමම් තෝරාගැනීීම කියන්නේ පියලවීම් කියල කියන්නේ අපිහිතමු වෙනස් ද්‍රවව යම් ප්‍රමාණයක් තියෙනක උදාහරණයක් තිියයට අපි ළඟ තියෙනවා ABCද කියන අපපුරු පහලියෙපු කාඩ් බෝඩ් කෑලි පහක් ඔයි පහා මටට එක පේලියට තියන්න පුළුවන් වෙනස් විදිිතියෙනවානි ABCද එක පිළිවරක් ABCED තව පිළිවල එතන අන්තිමකරු දෙක මාරුුණා එතකට ගෙන පිළිවල මාරුණා කියල එත එහෙම පිළිවල මාරුුවවෙච්චේවක් කියක්ක හදන්න පුළුවන්ද. අඒ අන්න දැකැ එතකොට පිළියල වෙනස් වවීමෙන් ඇති වෙන වෙන අවස්ථා ගාන හොයන්න කොහොමද. ඒ විතරක් නෙවෙයි. ඉලාට හිතන්න දැ මේ වගේ අවස්ථාවක් කුලකයක ඉන්නවා විසි දෙනෙක්. මටෝයි විස්සිෙන් එකොලොස්තෙනෙක් ගණ්ඩ ඕන ලඟට එතකොට කරන්න පුළුවන් විදිී. කියයිද ඕ ඒකත් හොයන්න පුළුවන් ඇයි මේ කොළහ ගන්න පුළුවන් එමන ත වෙන මේ කොළහ ගන්න පුළුවන් මේ කොළහ ගන්න පුළුවන්. ඒ කොල් හේ සිද් එකකට එකම කෙනා හුවෙනවා එක හරි නමුද අවසානයට එන එක කොල හේ කණ්ඩාය මේ එක්කෙනෙක් හරි වෙනස් වෙලා වෙන කෙනෙක් නංගෙන්නේ ඒ වෙනස් තේරීම එහෙමන අපි ගණන් කරන්නේ හොඳයි කොහොම හරි අවසාන වශයෙන් කියන්න තියෙෙන මෙච්චරයි එතොට වෙනස් තේරීම් කියයක් අපිට කරන්න පුළුවන් අන්න එතර අපි තෝරණවට කියෙනවා සංයෝජන කියලන්නේ පිළියලගන්න අට කියෙනවා සංකරන කියලා එහෙමන ඕක හැදෙන්නේ එතෝට දැ මේ ෙමකක්ද කියන්නේ මේක කියන්නේ විස්සෙන් එකොළහක් තෝරන් හරි. මොනාදස රෝකට තියන තියරි තියරිවෙන්න මේවා තියනෝ පළවෙනි දේ තමයි. වෙනස් ද්‍රව්‍ය එන් ගාන පේලියක තියන්න පුළුවන් විදිතියනවා ක්‍රමාරෝපිත එන්. හට්ටියට මතකයිද වැඩේ ක්‍රමමාරෝපිත සිම්පල්ෙන් ක්‍රමාරෝපිතෙන් අන්න හරි. ඒකින් කියවෙන්න එකෙකට වෙනස් ද්‍රව ඇ පිස ABC යකුරු පහහි අකුරු පහ එක පේලියට තියන්න පුලුවම් විදිතියන ක්‍රමාරෝපිත හා. මාරෝපිත කියනේවං හිතවා දන්න වැති කියරන චරිතින් සහලවෙන්න බැනට මේමන්ති ්‍රමාරෝපිත කියනමනාද. එව එකේ සිට අදාල නිකිිලේ දක්වා සියලු දන නිකල අන්‍යත දන නිකිල සියල්ලේ ගුණත්තය තර එක් වැඩිකිරීමද දෙක් වැඩකිරීම තුන් වැඩකිරීම තවඩරින් පහ අන්නහරරි උතර එකසේ විසයි. ත ඒවාගේ එකේ විසක් හද ුලුව යිතම පලවෙනි තිේර. ට පස වා කේ අයව සමානුනෝතින් කියලා එක්තනා විශේෂ වැඩක් මතකයිද අරර අදාළ ක්‍රමාරෝපිතෙන් බෙදන සිිස්ටම් එකක් තියන්නේ අන්න හරි. ඒතිනෙන සමානුනානං කියන කතාව හඳ ඒ දෙවනියක ඊට පසේ මතකයිදපුත තවත් එකක් තියෙනවා එකනෙකට වෙන දැ අපිතුමුව ලොහු ගොලකයක් තියෙනවා අඔයව එක එන්ගානක් තියනවා. කේ ආර්ගානක් විතරක් පේලියක තියන්න උුනෝති NPRර සංකේතෙන් කරරි න්න හරි එහෙම හිෙකුත් තියෙනවා. NPR පR කිවේ ක්‍රමාරෝපිත Nබේදේම ක්‍රමමාරෝපිත එන්රිනාර්රු විතරයි ගටමතක දයාගන්න හරි. වැදගත් එක ෝගෙන වෙයි NCR අන්න හරි මොකද NCR කියන්නේ කෙලින් NCRරින්න සංයෝජන වලට විතරයි. අර්ගොල්ව සේරම සංකරන ඇයි ඒව සේරුම පිළියල කරන වෙනස් විදිනෙ. NCR කියන්නේ සංයෝජන පැත්ති ඒයා කරන්න තෝරන්න පුළුවන් විදිගාන හෝය එක විතරයි. හරි මොකද NCR කියන්නේ එකනෙකට වෙනස් ද්‍රව්වය එන්ගානකි. අන්න පුතේ එකනෙකට වෙනස් ද්‍රව්ව එෙන් ගානකි. වැදගත් වැදගල්. හරි වෙනස්ත්‍රව වෙන් ගානකි ඉට පස්සේ. ආර්ගානක් මට මෙහෙම වෙන්කල්ල ගන්න පුළුවන් විදිකීක් තියද. NCR. එත NCRර්ගේ දිගෑරදිගෑරපු ආකාර එ වෙන අපි කියන කිය දෙකගේ ක්‍රමාරෝපිතෙන් බෙදීම ක්‍රමාරෝපි තාර් ක්‍රමාරෝපි තෙන්්‍ර නා. අපි දන්නව එCR කියන්නේ කවුද කියලා නේද. මෙ NC ක්‍රමාරෝපිත ක්‍රමාරෝපිත ආ ක්‍රමාරෝපිත්‍රන R හොඳයි මේක තමයිCR ගත් බොහොම සරලව හරි කටර එCRරක ඕෝකති අපි දන්න NC කියනගේ මොකක්්ද කියන ඒකෙචට ලොකුදයක් නෑ එතකොට දැන් ඕක දාන විදි අයි ගොක් හයට තේරෙන් ඇතිේ හො ඕක තමයි තේරුම්ගන්න ඕන හොඳයි මේ සංකරණ සංයෝජ පාම ඉගෙනගෙන අද්දී ම තයරි පන්තිහි විෂන් එක හැම පන්තියකම වගේ පගේවෑමක් කිය තියෙන මේ හැමදේම පාවිච්චි කරන්න කලින් තියෙනව පුතේ මේ පාඩමේ බේසිකරුල් එකක් එකැන මූලිකම නීතියක් තියෙනවා අපි ඒකට ගෙන ඇතර මූලධර්මයක් ඒක එකට ගෙනවා ගණන්කිරීමේ මූලධර්මය කියන. හරිද මොකදද මේ ගණන්කිරීමේ මූලධර්මය කියන්නේ සරලව මෙන්න වෙච්චරයි. හිතන්න පුතේ මොකක් හරි ලොකු සිද්ධියක් සිද්ධ වෙන්නේ අනුසිද්ධීන් කීපයක් හරහා කියලා. එතකොටට ඔයි අනුසිද්ධීන් අපිහිතම අනුසිද්ධිින් දෙකක් තියෙනවා දෙම ඕකට හොඳ උදාහරණයක් බොහෝමඇගෙන දිගට දිටත්තු උදාාරනයක් තියන තියටිශ් පන්තලම කියලා තියෙනවා මකද උදාහරණ අරර නගරයට ගිහිල්ලා අආයවා කියන කතාව ඇයි ස්කෝල්ට ගිල් ආ අයනවා කියන කතාව ය අපිහිත සිද්ධක් තියෙන සිද්ිය තමයි මම ගෙදරිද නගරයට ගිහිල්ලා යි ගෙදරේම ඕක තමයි සිද්ධිය. ඔයි සිද්ධිය අනු සිද්ධි දෙකයින නගරයට යෑම සහ නගරින් ඒම. එතකොට පුේ නගරට යන්න පුලුවන් එකනකට වෙන විදිගීයක් තියෙනවාද. අපිහිතමු අපිට පයිම් පුලුවන්යන් වස්සගේ පුළුවන් වාහනයක කියන්න බයිසිකන කාරයහියන්න පුුවන් බයිසි කලකයන්න පුළුවන්. විදිහතරක් තියනවා. ඔයි විදිහතරින් ඕන මේකින් අපිට නගරට යන්න පුළුවන්. හරි. නගරීතල එන්න එන්න පුලුවන් විදිී. අපිත පයි පයින් එන්නත් පුළුවන් බස්සකෙත් පුළුවන් කාරෙහියක බයිසි කලේක පුුවන් ත්‍රවිල් හකත්ත එන්න පුුව. එකකැහිත නගරි ත්‍රීවිල් තියෙනවා ගමන නගරින් ත්‍රිවිල්ලකර මෙහෙන්න පුලුවන්. ආහරි. කන එන්න ලන් විදි පහක්තියනවා. එතරන මම හෝත්කාගෙන් හරි යම්මනුස්සේෙක්ට නගරයට ගිහිල්ල එනවා කියන සමස්ත සිද්ධිය කරලා ඉවර කරන්න පුළුවන් මුළුවිදි කොච්චරතියනවාද කියලා. එයා බලනොවකීයක් කෙනවද කිය. ඇයා ගණම් කරන. පයිංගිහිම් පයින්ගනෝ එකයි. හොන ගණම් කරන්න පට ගන්නවා. පයිංගිහින් බස්සකේනො දෙකයි. පයිංගිහින් කාරකේ නො තුනයි. පයිංගහිම් බයිසි කලයේ නවා හතරයි. හො ොහොම ගණන් කරත්පුතේ කියකෙයිද. හරියට වෙනවා මුල් අවස්ථාගාන හතරයි පලවනි අනු සිදධියක කරන්න පුළුවන් දෙවනි අු සිදධියි කරන්න පුළුවන්ම් ගාන පහයි හතරටක් පහකීයක්ෙනාද. හරියටම විදි විස්සක් වෙනවා. එකෝගොලු නික හිතල බලන්න පයින් යටතේ එන විදි ඕනෙ එකක් මාරුෙන්න්න පුළුවන්. ඉවසේ බස් එකේ යනක යට තේ එන විදි පහක් මාරුවෙන්න්න පුළුවන් පයිසි කලේ යන විදියට තේන විදිගාන පහක්මාරුවෙන්ට පුලන් කාරයකේ යන විදියට තේන විදි පහක්මාරුෙන්න්න පුරෝ. එදන අරවිදි පහගානේ යන විදිහ වෙනස් වෙන්න්න පුුණ අවස්ථා හතරයි ඉනම් හතරක් පහ විස්සයි. ඔන්න ඕක තමා ගණන් කිරීමේ මූලධර්මය කිය. අපි මොන සංකරන සංයෝජන ගාන හැදුවත් බේස් එකේ තියෙන්න්න ඔන්න ඕක. ඕක තමා හැම තැනව ලියන්න හොඳයි හොදායි නැසාරලයි පැදිරී. අප හිතමු මේක ගැන ලොකු දනුවක් නැති කෙනෙක් මේ ගාන හතා කරන්න පටන් ගන්නවා කියලා එමැත ගාන හදන්න උත්සාගන්නවා. ඒට මුලින්ම පේන වෙනහිම දෙයක්. ලමයි ලමයි නෙවේ. විසි දෙනෙක් ඉන්නවා. හරිද එකොලහක් යැඳවන්්ඩෝන. ඒක දකින ඕන කෙනෙක්ට මුලින් තේරෙන්නේ විස්්සී එකො ලහයි කියලා. මං කියනදේ හරිද නිකම්ම පුතේ විසි දෙනෙක්ගෙන් වෙනස් විසි දෙක් ඔවු මිනිසු සමාන් නෑනෙ මෙතනඉන්න විස්ස තනිකරම වෙනස්. මේ වෙනස් විස්සෙන් එකලොස් දෙනෙක්ට එන්න කිව්වෝතින් එන්න පුළුවන් විදිගාන තියෙනවා පුතේ විශ්සී කොලාක්. ඒක හරිනේ එක හරියට මාහරි. විශ්සය කොළහ තමයි ගාත. එතකොට පුතාල මෙහෙම හිතන් ඩොකෝ. විශ්සී එක කොලාහ කියනක නෙවෙයි මේේ උත්තරරි. එච්ර සරල උත්තරයක් අහන්න විදික් නැහැ ගානටිකක් දැන් ලොකු ගාන භාග්‍යයක් වගේ නො ගාන නේ එත ොයිවගේ පොඩික කෝට සක්කාහල ගන්නවත්තන්නෑ. හරි කමක් නෑ කියමුකෝ හරිතවට ඇයිඒ වරදින්නේ මේකන වරදිින් හේතු. විශ්සසය කොළ හකි වවා හම එකොළහත් ගන්න පුලුවන් විදි අපිතුම් විශසය කොළ හටෙනවා දහ දාහයි. නිකං හිතන්න්නකු විස්සය එක කොළහ උත්තරේ දහ දාහයි. එක කැනෙ විසි දෙනෙක්ගෙන් එකො හෙ කණ්ඩායම් වෙෙන්රන්න පුලුවන් විද්‍යෙන එකෙක වෙනස් දහ දාහ. නිකං අපිහිම් හරි එතකොට පුතා මේකෙන් එකොළහක් ගන්නකොට මේ පස් දෙනයි මේ පස් දෙනයි එක ගායිගාවයි ගන්න බැරිද පුළුවන්. මේ පස් දෙනයි මෙතන හත් දෙනයි දොලහයි මේකින් ගන්න බැරිද තව සොලි මේ පහයි මේ තුනයි අරගෙන අටයි මේෙන් තව ගන්න තුන්ද ඒත් පුළුවන්. කොහංහරි එකොලා හැදන්න පුළුවන් එකනෙට වෙන සවිනිි. හැබැයි පුතේ ඒ සේරම ගණන් කල්ල ඔයාට වැඩක් නෑන. ඔයාට ඕනේවත්තඒ ගැතුල තියෙනවා එපා ඒවත් තියනවා දැන්කෙනෙක් ගනවා මොනල්සර් එපා. ඇයි කියල තිවුණ නේද ඔයා ගන්න එකොළහ අතරේ අනිවාරෙන්ම පියානොවාදකයෝ දෙන්න ඉන්න ඕන කියලා. එතකොට පුතා දැනටමත් පහම එන අවස්ථාත් අරගෙනීවරයි එකක්වත් එන්නේ නැතිඒවත් අරගෙනීවරයි. හතරක් කෙනෙේවත් අරගෙන තුුණක් කෙනේවත් අරගෙන දෙකක් කෙනේවත් අරගෙන. කවුරුවත් නෑග යන්න ඒකක් තියෙනවා. අර දහදාහ ඇතුළේ පියානවාදකයෝ දෙන්නෙක් තෝරණ අවස්ථා ටිකත් ව ගණන් කල්ලා. පස් දෙනෙක් ගවත් ගණන් කල්ලා. කවුරුවත්ම පියානවාද කියෝ නැතියත් ගණන් කල්ලන්නේ. එතකොට තේරනවද එක පාර විස්සසය කොළ හැකිවනම් උත්තරේ වැරදී කියලා. අන්න පොඩිම තැන හරිද ඔත්තනින් සරල වැඩවැෑනේ විස්සක් ඉන්න තැනකින් එක කොළහක් තෝරන්න කිව හම විස්සය කොළහයි. ඒ මුකත්ම නීති නැතුව දැන් අපිට එහෙම බෑ අපිට නීති ටිකක් දාල දේනවා මොනාදපුතේ නීති පලවෙෙන එක තමයි ගිටාර්වාදකෝ ඉ පියානවාදකව ඉන්න පුලන් දෙකයි ම හරිද බලමු කොඩ්ඩක් කියලතිෙන පියානොවාදකින් දෙකයි පියානුවාදකින් දෙදෙනෙක්ද අඩු තරවින් ගිටර්වාදකින් හතර දෙනෙක්ද ඇතුළත්වන පරිදි සාමාජිකයන් එකොලොස් දෙෙනෙක්ගෙන් සමන්විත අහගන්නකුපුතේ ඩැන් ඔයාට මෙතෙන්ට ගන්න ඕන එකොලහ ග්‍රුප් එකක් මේ එකො හ මේ කොලහෙන් පියානුවාදකින් දෙන්න යි්ඩෝ මේ කොළහක ගරූප්පයක් හද නයන් ඉන්න පියානවාදකින් දෙන්නයි. එතකොට පුතේ පුතා මෙහෙම හිතන්ඩකො. ඊළඟට ඔයාට කියනන අඩුතරමි ගිටානවාදකය හතර දෙනෙක් කියලා අඩු තරමි ගිටාරවාදකයෝ හතර දෙරේ ැ ගිටානවාදක ඉන්න සේරම පහයි ඔයාට කියනවා සේරම පහක්කින්න තැරමින් කවුරහරය වෙලා කියනවා පුතේ අඩු තරමි අතරින් හතර දෙනෙක්ට කතා කරන්න කං ගිහිල කියෙන අඩු තරමේ හතර දෙනෙක්ට එන්න කියන්න කිය එත රොයා මොකද කරන්න. එක් ඔයාට හතර දෙනෙක්ට කතා කරන්නත් පුළුවන්. නැත්ම් නැත්තම් පස් දෙනෙක්ට කතා කරන්නත් පුළුවන්නේ. හැබැයි තුන් දෙනෙක්ටවත් දෙන්නෙක්ටවත් එක් කෙනෙක්ටවත් කතා කරන්න බෑනි. අටර් තේරුණ අදතර්කයේ. අඩුතරම පහක් කිව්වාහම අඩු සරම හතරක් කිව්වාහම එකො හතරයි එහමනැතම් බයි ඉට වඩා වැඩි. හරි අපි නිකං හිතමු? අඩුතරම මේ හතරයි ගව් හම ගිාර්වාදකයවත් හතරයි ගත්ති කියලා ඒක විතරක් නෙවේ තවතිය නහොද ගිටාරවාදකයව හතරයි ගත්තේ වෙන නීති නෑනේ අපිට දීලතියෙන නීතිවෙන්නේ ඔච්චරයි පියනවාදකේන්ද දෙනයි අඩුතරමින් ගිටාර්වාදකින් හතර දෙනෙක් ඇතුළත්වන පරිදි සාමාජිකයන් එකොලොස් දෙනගෙන් සමන්්‍යත සංගීත කණ්ඩායමක් තෝරාගැනීමට අවශ්‍යව ඇත තෝරාගත හැකි එවැනි වෙන සංගීත කණ්ඩායම් ගණනස්ොවැන්න හරි ලේසිහි. ඔන්න කතාව ඔච්චරයි ද එකොලහා හැදෙන්න්න නම් පුතේ තව ඔයාට මෙතන ඉතුරු පියානොකට්ටිය ගණ්ඩ බෑ දුර පියාන ගන්න දෙකට වඩා වැඩි වෙන තව මෙතනිින් ගිටාර් කට්ටි ග්ඩත් බෑ ඇයියවා හිතුවන ගිටාර්ල හතරයි කියලද වායා මේ එහෙම හිතාගෙනින් හරිකමක් නෑ එහෙනම් මෙතන හයෙන් තව පහක් අපිට ඕන මෙතන හයයි තව පහක් ඕන ඒ පහම ගන්න ඉන්න මේ දහ දෙනා ඔයා කරන්න වඕන ඒ දහයෙන් තව පහත් තෝරණය මං කියපුදේ හරිද එහෙනම් වාට කරන්න තියන මෙන්න මේ දහයෙන් තව පහක් ගන්න වෙනවා. ඒක කොහොම නක් එකයි. එතුරස එතෙන්ට පහගන්නකොට ගායකයිම්ල පහක් කන්න පුලන් පුළුවන් ඒක ගැන කියලා නෑ නෙමුකුත්. ගායිකාවන්ම තුනක් ඇවිල මේකෙන් දෙකක් පුළුවන්. ගායිකාවන් එක්කනයි මේකින් හතර ඒත් පුළුවන් ඒ අපිට අදාල නෑ. මොනවිදියට හුණත් එකයි අර ය ඉසල්ල වගේ විස්සෙන් කොළහක් මොන විදියට හරිතෝරන්න විස්සය කොළයි එක ලේසි. ප්‍රශ්තියන නීති දැම්මහමම අප හිරවෙන්නේ. අපි නීති උඩ වැඩ කරන්න ඉගෙන ගන්න ඕන සංකරන සයෝච්චන පාඩමේදී. කට්ටේට පැහැදිලිද වැඩේ. හරි ඉන්ඩෝ වැඩේගියන් ැ මේ එක විදියක්. අපි මේකෙන් හදන්න පුළම් විදිගාන බලමුොතු කොච්චරහණ්ඩායම් ගානනේ විදිනෙමේ කණ්ඩායම් ගණන. දැ කණ්ඩායම් ගණනේ හොුවන්න පුතාලට තේරෙනවද කණ්ඩායම් ගණන කියන්නේ. හරිදගන්න. කණ්ඩායම් ගණන කියන්නේ ඔයා දැන් හිතඩ විස්ස ඉන්න ඔයාගේ ඉස්සරහා. හරි මේ විසි දෙෙන ඔන්න ඉන්න ඔහොම විතාර පහයි ොහොමොමඉන්නවා. ඔයා තම කෝඩිනට. එ ඔයා තමයි ඔ එක්වලහ ගරූප එක හදන්නේ. හරිද. ැහි තන්නක ඔයා වෙන මින්නවා ඔයාට පුළුවන්ඒ ඔය කොළහෙ කණඩාය මෙ දෙන්න හැඳවන් වදම ලොක්කා එද ඔය මොකක්ද කරන්න මුලින්ම ඔයාට තින පොදු වැඩ. මොකද බොදු වැඩි ඔතනයඉන්න විස්සෙන් මේ කියන නීතිවලට යටත්ව එකොලොස් දෙනෙක් මෙතෙන්ට කැඳවීම. තමයි වගේ වැඩේ හරියට නිකම් මට නගරයට ගිහිල්ල එන්න වනා වගේ. අන්න එකතමයි වැඩේ මගේ. මම ඒ වැඩේ කැඩුවනේ කෑලි දෙකට. අගරට යෑමසා එහම. දැ ඔයිපුතත් පලවෙනියට ඔයාට දීබපු මේ වැඩේ කඩන්ඩ කෑලි කෑලිවලට. එහෙම කොහොමද කෑලි කෑලිවලට මේක කඩන්නේ සරලායි. ක්‍රමයේ තමයි ඔයා බලන්න ඔයි එකොලොස් දෙනා වර්ගීකරණය වෙලාද තෝරන්න තියෙන්න්නේ කියලා. එකොලහම එකම වර්ගෙන්ද නැත්තම් වෙනස් ද. වෙනස් නෙපුතේ. ඔයාට සිද්ධ වෙනවා මුලින්ම, පියානෝ කියන පහෙන් දෙන්නෙක්කො මෙතෙන්ට ගන්න. ඒකැනිකං හරියට ඔයානිකක් නගරට යෑම හා සමානයි. ඔයා බැලුව නගරට යන්න පුළුවන් විදිකීයද හතරයි. එහෙන ඔයා බලනවා පියානෝ පහෙන් දෙන්නෙක් මෙතෙන්ට ගන්න පුළුවන් විදිකීය. ඔන්න ඔහොමයි ලොජික් එක හැදන්නේ. පැහැදිලිද. එතරක් විදිකීයක්ක් තිීදපුදේ පස් දෙනෙක්ගෙන් දෙන්නෙක් ගන්න පුළුවන් දැන් සරලයි. වෙනස් පහකින් දෙන්න එක්ව ගන්න පුලාන් විදිගාන කියද පහසී දෙකයි. එහෙනම් පුතේ විදිගානෙන්න්නේ පහසී දෙකයි. ඉවරණෑ ඉවරනය. ඉවරනෑ ඇදැන් ඔතනින් ඉවරකරෝතින් ඒක නිකං හරියට පුතේ අපි නිකන් නගරයට ගිල්ල නැවැත්තුවා වගේ. කටට තේනත්. අපි මෙතනින් මේ වැඩ ඉවරකරෝතින් ඒනිහ නගරයට ගිහිල්ල නැවැත්තුවා වගේ. නගරට ගිල්ල නවත්වන්න බෑන මුති. අපි නගරෙන් එන්නත්ත පැයි. අප දෙවනි අනුසිද්ධියත් කරන්න දෙපැයි ඒවගේ මෙත්තන තිය අනුසිද්ධියමකක්ද දැන්වන්න පියානවාදකයෝ දෙන්න නාර ඔයා හිතුවන්නේ ගිටාර්වාදකයෝ හතරයි කියලා තාමත් සහරලමට අවුල ඇස දැ අඩු තරමින් හතරයි නැකිව් ඇයි මෙසර හතරක්ම ගත්තේ ඉන්න තාම අපේ ගාන ඉවරණේ දැ මම ගිටාර්වාදකයව හතරයි කියලා හිතන් තමයි තාම කරන්න මේන උස්තරය අවසන් උත්තර එනවේ ම ම එතන්ට කියනෑ. හරිද ආගන්න හරි එහෙනම් මම දැන් ගිටාරවාදකවෝ හතරක් කියලා හිතලායිගන්න තට පහෙන් හතරයි. හරි මෙන්න විදිගාන පස් දෙනගෙන් හතර දෙෙක්ක මට මේ ස්තේජ්ජකට නැතමගේ ලඟට ගන්න පුලන් විදිී. පහසී හතරයි. එතර ම මේ මැදට දාන්නේෙ මොන ලකුණද පුතේ අරර නීතිය ගුණකිරීමේ ලකුණ. ඒෙවත් ගණන් කිරීමේ මූුණ දරම. යිුතේ ගන් කිරීම මුලධර්මිද කිව්වා පලවෙනි සිද්ිය වෙන්න පුලාම් විදිගාන දෙවනි සිද්ධිය වෙන්න පුලාම් විදිගානත් එක ගුණ කරහම තමයි අවසානයට සමස්ත සිද්ධිය කරන්න පුලාා මුලු විදිගානෙන් එක නිකන් හරියට මේක වැඩි කිරීම මේක අනිවාරෙන් උත්තරේ. ඉවරද ැ තාමඉවරත් නෑ ඉදිස නගරට ගා නගරට අවිවරයිනි ඒක අනුසිද්ධි දෙකයින කෞතිකිව හමේ මන සිද්ධි දෙකයි මේක අනුසිද්ධ තුන. ඇයිපුතෙ තවා පිට තෝරන්න තියෙනවන්නේ දෙකයි හතරයි තවගීත් තෝරන්න ඕනද තව තෝරන්න ඕන පස් දෙෙනෙක් එක එකල හෙන්තවරනන් ොරි එකොල හෙන්නවේ දහයකින් තෝරන්න ඉතුරු දහයෙන් පහක් තෝරල ඉන්ඩෝ අන්න පුතේ වැඩේ හරි ඉතුරු දහයෙන්ම පස් දෙෙනෙක් ඇදළ ගත්තා කියන්නේ එච්චර ලිදි ගාන අපිහිටමු දැ ඉතුරු දහයක් අතන ඉතුරුයි. ඔන්න පියානු පහ ඉන්නවන දෙන්නෙක්ට එන්න කිව් ඉතුරු සුන් දෙන පොඩ පැත්තකටවෙන්න කිව. ගොළු අයුරට බේ ඔන්න මගේන් ගිටර දෙන්න හරි ඇසර පියාන දෙන්න හරි ගිටාර පහන් කියනවා එන්න හතර දෙනක් ගත්තා ඉිතුර කියන් චුට්ට පැත්ත කර කරා එමිතරතා දහ දෙෙනෙ ඉන්නවා දායක ගායිකව දහය මං කියනව පහක් කෙන්ඩ හරි ඔන්න මගේ කොලෙහ ගරුප් එක හරි වැඩේ ඉවරයින්නේේ ය වැඩේ ඉවරයි හැබැ වැඩේ ඉවරුණනාට පොඩි වලක් තියෙන ොකක් දවුල ඕ ගිටාර් කෙනෙක් තව ඉන්නවන්නේ එතකොට කොළහක් නේද නෑ නෑක තමයි. මේ ඔයා කරේ අඩුතරවේ ගිටාර හතරක් කිව් එකේ එක විදිියකට ගාන හදපු එක මොකක්ද ලකිවවේ දැ මෙහෙමනපුතේ අඩුතරමි ගිටාර හතරක් කිව්වා හම ගිටාර් හතරයි කියලා විතරක් හදලා හරියන් නැහැනෙක් ඇඒ ඉ ඉටවට වැඩිවෙන්නක් පුළුවන්නේ. තව ගිටාර් කියයක් වැඩිවෙන්න පුළුවන්ද මේ ගිටාර හතරක් කරන්න ඊළඟට සරලයි සරලයි බොහොම සරලයි. ඊළඟට හිතනවා ගිටාර් පහක් එන්ඩ බැරිද. ගිටාර් පහක් ඇවිල් ඔයි සිද්ිය සිදධ වන්නඩ බැරිද කට්ටිය දේරුණාද ! දෙවනි විදිිය ෂා මෙ පියානු ඒව වෙනස් එෙන්නේ. ගිටාර් අන්න පහයි දැන්සර හතයිනේ ඔවු එහනම් මේකේ මේ දහයෙන් හතරයි. ලෙසීනේ අනිවාර්යෙන් හිතඩ පුතේ මේ විදිගානාව කියලා යම් උත්තරයක් ඔන්න හිතන්න මෙතන එනවා යම් කිසි උත්තරයක් හරි ඔයිදෙන් උත්තරේ. එතකොට මේ විදිහයටත් කරහම තව උත්තරයක් කියනවා නිකං හිතන්න ගිටාර්ලා හතර දෙනෙක් ඉන විදියට එනවා ත කණ්ඩායම් තේරිය හැකි විදිගාන මෙතැටෙනවා හිත හිතන්නගො පන්දාහක් තව කෙනෙක් ගාන හදනවා ගිටාර් පස්තෙනෙක්දාගෙන. හිතර ගිටාර් පහක් වෙන්න ඇති එයාටනවා කියැ හිතන්න කොත් තුන්දාහක් එතර මම ඇහුවොත් අඩුතරමි ගිටාර් හතර දෙනෙක් ඉන්න විදිට මට කණ්ඩායම් හදන්න කියලා මෙයාහදපු කණ්ඩායම් තිකත් මට ගැලපෙනවා මෙයාහදපු කණ්ඩායම් තිකත් මට ගැලපෙනවා එතට අවසානයට මුළු කණ්ඩායම් ගන්න ම ගණන් කරන්න මේ දෙකේ එකතුවෙන් ගුණිතෙන් නෙවෙයි ඔන්න පටලගන්න තැ න් තරුණද එන අවසාහන වශයෙන් කරන්න එපුතේ මේ දෙන්න එකතුගන්න එක. එතන එතන පහෙන් දෙකයි පියානො දෙකයි ගිටාර් පහෙම පහම ගන්නවා. කවන්න පහසී පහයි බොමෝ දයි. හරි ඊළඟට දහයසී හතරයි ඇඒ ී තුරු ගායකක එකව් බොහම සතුටයි බොම සතුටයි හයි හනිවාරි. ගන්නල ගන්න මල්ල ගන්න පාන බෝ වටනවා හොයි දැන් දන්න ඔත්තන චැට්ටක දාන ප්‍රශ්න ගොඩක් හරිද ඔව මොකදන්න දාන්නේ දැම් මෙතැන එකලාම එකනෝ ද මෙහෙමනෙවෙයි අපි මේ ඉතුරුව එකක් මෙතන් දාල මේ එකකලහෙම පහක් අදවලු උත්තර වරදි කල්ල බලන් පන්තිවල අනන්තවත් කිය ලති ඔයි ප්‍රශ්නය ගැන ඔව හේතුව පැහැදිල්ලිගල් ලදී බදන්න ගොඩක් වතාවල්ලල න උත්තාමත් ප්‍රශ්නයහනෝ එකනේ පන්ති මිස්වෙච්ච හෙමෙහිම ළමක් ඉන්නවා හරි මදක අදත් කියලදනවා හරිද මේ යු එක දන පබලන්න විෂණ කටත්තා නේමට නැපති මේ බොම ස්ලෝකරයයාද හරි පංකකිවන පස්ස ප ඩිස්කේශණ ීමමන් කරන විදිියක්තිය වාො කියල් බොහෝම ස්ලෝක මේගේ යන්න පුලම් පතුලටම ගිල්ල තියෙන්නේෙද හරිද ඇ මීටත්තනා සරල කරන්න නමාරුයිද මේ පාඩද හරි ය සිද්ධිය කැඩවා බොහෝම සරල කෑලි ගොඩකට හරිද අර අරුදාාහරණෙත් තරම් සික්ම ලෙවල් වලින්ගේ පුළා උපරිමල්ලගන්න හරි සෝකේ ප්‍රකාශනයේ ලියන්න කලින් වාකෙලියනෙක අනිවාද ගිටා හතරක් සහිත කන්නම් වඩා හොදයිපුතේ මොකද අර එතෙදිී පැහැදිලිවීම වැඩි නමුත් එක කුවට සැකිලියක් කරනක් නැහැ නරිද ඉඩකෝ දැන් මේදක එක තුගන්නවා එකතු කරනවා කිය සිද්ධිය දේරනවාත් තැම් මම අනන්තවදද කළ තියෙනවා සමහර දරුවෝ මේක ගුණ කරනවා එකන මෙත්තන ගුණ කරනවා අන්න එක තමයි ක්‍රන්සප් නැති වෙච්චකම පිහෝ කිය එක අයි කැලයන් එහඳද. එක හැම තිස්සම කියනවන වාට තියනවන බේසික්ම තිරි ටික. ඇයි එකතු කරන්නේ ඇයි ගුණ කර. මෙහෙමනි ඔයාගෙන් එහු අඩුතරම ගිටාර හතරක්නේ අඩ තරනම ගිටාර හතරක්කය වූ හම ගිටාර් හතරත් හරරි ගිටාර් පහත් හරිනේ. ගිටාර් හතරක් තියන විදියට ඔයා මුලින්ම. තේරීම් කල්ලා කණඩායම් ටික හද ලිවර කරනවා මේන්න අන්න එහම හදන්න පුළුව මුළු කණ්ඩායම් ගාන යම් දිසිගාන ඒ වංකිව පන්දාහි කිය ඒ පන්දාහත් මට ඕන හැබැයි මට තව ඕන ඒ මකද ඉති මට ගිටාර් හතරක් විතර දාන්න වැඩන්නේ මට කිව්වේ ගිටාර් අඩු තරමේ හතරක් දාගෙන එන්න පුලන් කණ්ඩායම් අඩු තරමේ හතරක් ඉන්න එකට ඔයා කියන ටික අයිති හැබැයි ඉතින් පහක්දාලත් අයිතින්නේේ ඒටි අන්න ප්‍රශ්නය හන මම නැමතහනෝ කෝ ඉතුර ටික ඒ ඒඉතුරු ටික මොනද ගිටර් පහක් එක් ඉ කෝඒ ටික මෙතිහඳක උත්තරේ ගණ්ඩ හරිද මේක උත්තර ගන්න මේ අරහප ප්‍රශ්න අපි වෙන මුත්තරයක් දෙමු පිළිතුර සඳුණේ කටයඇතේ කතුම් බල පිළිතුර පහසේදකම මේ සු කරණ ු පහසින්ද දෙ කෝ. හරුට හරිසං කියීර්ණය ගැන. අපි එකොල් හගෙන් පහක් තෝරවත් ගිටාර් පහක් කරගන්න එතකොට තෝරලා නේද එකමකිව එක දෝෂයක් තියෙන. ඉන්න මයි පොයින්ට කියදක පොට කිවසීමෙන් බලඟ කියල දෙන්න කිය දෙන්නඇගේ හරි ල් මේ උත්තරෙහ එ පුතා කියන විදිරීමම හදල පෙන්න්න උත්තරක වෙනස් සංකරන සංයජර පාට මංගර මගේ තිය ිවෂන් පත්තිව ලොවන් කියලා තිනවා මේක පරීක්ෂණාත්මක පාඩම පාටම හරියට ගෙන න්න ද පරීක්ෂණ කරන්නවෙර ගැන. පරීක්ෂණ හරහා තමයි මේවාාටම හරියටම වදින්න්නේ දැම මේ ඊලාට කියන්න න්න ඔකුට ඇහුරිඒවගේ පරීක්ෂණ අවස්ථාවක් කියල දෙන්න හරියට හරි අන්න පොයින්ට් එක එක දර්බෙක් හන සිද්ධිය සම්පූර්ණ උනයින් පස්සේ සිද්ධියත් විදිියකට වෙනෝ නම් නේද එකතු කරන්නේ වෙරිගුඩ්. මෙහෙමන එකක්. මෙත්තන ඉඳලා මෙතෙන්ටෙනකොට නගරයට ගිහිල්ල ගෙදර ඇවිල්ල ඉවරයි. තෙරු අදමන් කියන්නේ. නගරයට ගිහිල්ල ගෙදර ඇවිල්ල විතරයි. නිකං හිතන්න ඒ එයා රබර සිරප්පු දෙකක් දාගෙන. මම ඇවිල්ල නෝ රබර සිරෙප්පු දෙක් හෝ සපත්තු දෙකක් දාගෙන ඔයාට නගරට ගිල්ල එන්න පුළම් විදි කියද. එතර එයා මේ ගණනය කලා දන්නග රබර සරපපු දෙකක්දාගෙන නගරට ගිහිල්ලා එනවා ගෙන සිද්ියවෙන්න පුළන් විදිගාන. මම ඇහුවමකක්ද රබර සරපු දෙකක්දාගෙන හෝ සපත්තු දෙකක්දාගෙන නගරට ගිහිල්ලා එන්න පුළුවන් විතිගාන් එත මහනේ කෝ දැන් සපද්කක්දාගෙන ගහිල්ල එන විදිගාන ත වෙනස්ෙන් වැති කෝයක. පිටම සබද් දෙක දැම්මට පසෙක හිතන කාරකට නකිින්න්නබැ හෙමක්රය පි හිතපු. තර ර වෙනස්ස නොනකය ම් කැණික සරල දාාරණයක් පැහදිලිද. තර සපද්ක දැම්මට පස්සේන විදි ානය වෙනම ගොයන්දෝ. ඒ පස් මක්ොක කරන නොයිද ඔයිදක එකතු කරන්න පැවති ඇත මටන ඉන්නහ. එතන ගුණ කරලා නෑ. මොකද එතන සිද්ධිය වෙලා විවරයි දෙවතාවක්ම මටෝනේ මුළ ගාන එක එකතු කරන්න. සිද්ධිය වෙනකං අනුසිද්ධීන් ටික තම ගුණ කරන්න. ඒක තමා ගණන් කිරීමේ මූලධර්මය කියා. එක මංකිව හැම දේට යටතින් තිය ගන කිරීම මුල ධර්මය තම බේස් එක. ම ැම ගුණකිරීම දාන්න හැම මෝතකම ඇලියන් ගණන් කිරීම මුල දරමේ ර් හොඳයි හරි හරි පහස දෙක පහේ්‍රමාරෝිත දෙකේ ක්‍රමාරෝපිතේ පහෙන් දෙකක් තුනේ ක්‍රමාරෝපිතේ පහේ ක්‍රමාරෝපිතය හතර ක්‍රමාරෝපිතය පහෙන් හතර එකේ ක්‍රමාරෝපිතය දහය ක්‍රමාරෝපිත පහේ ක්‍රමාරෝපිතය දහයෙන් පහ පහේ ක්‍රමාරී දන්න ප අදකමයිනේ ඔ හරි කමන්න අපි ලියම් අපි ලියම අපි ලියමු මේ පහසී පහකයද ඒවනම් පුතේ කිලිම්ම දාන එකයි එක දර්ුව එකකාන බින්දු අයිනේද කියලා එපුතත් නිකමට හිතන්න මේක බිදුව වඋනෝතින්ය හරි සරල ලොජික් හරිද මේ බින්දුව වනෝති මෙ මුලු අගේම බින්දුව වෙනවා නේද එතර මේ අනිත් තේරීම් කිසිවක් වැඩක් නැති වෙනවා නේද කොටිම්ම කිව්වත් ගිටාර් පහක්දාගෙන හදන්න පුළුවන් කණ්ඩායම් ගාන බින්දුව වෙනවා නේද එහෙම වඩ පුළුවන්ද නිකම් ප්‍රායෝගිකව හිතඩ නේද මන් කියනද පැහැදිලිද සමහර තැන්වල ලෝජිකල් තිංකින් කියන එක මාර විදිට වැදගට ඒකෙන් අපි බේරන්නවා සමහර තැන්වන අපි හිතුම් වැදදිල හරි අපි නිකම් හිතන්න යන පහස පහ බිින්දුුවයි කියලා තිංකින් එක හැදිල තියරෙනවා න එක හදල තියරෙනවනකවාය ැනකට බේරනවා තිම් වෙන්න බෑන හරි නේද පහස පා ඇයි පහස පා එකක් වෙ වෙෙසර ඒකත් අරගගේම ලියන්ඩ වැරිද පුළුවන් ලියන්ඩ පුලුවන්. අපි ලියමු ඇයි පහසී පහ එකක් වෙන්න හේතුව. ඒක ප්‍රායෝහිිකවහිතන්. පහෙෙන් පහක්ව තෝරන්න පුලුවන් විදිගාන පහ ක්‍රමාරෝපිතය යටත පහ පහෙම පහ බිඳුවයි. බිදුව ක්‍රමාරෝපිතය එකයි එකයි . හරි. හිතන්ඩ පස් දෙෙනෙක්න්න තැනග අට පහම ගණ්ඩ ඕන එක විදි ඉදීම. ඒ මොකද ඉදි පහමෙන් එච්චරයි. හරිසරටකට අටක් විතරන්න තැනක පහ ඔන්න අටක් ඉන්න ABCද යහමටක් ඉන්නවා ABCදE පහගන්නවා ගන් කරගන්න එකයි යන්න කියනවායි. B ඔන්න පහක් ගන්නවා දෙකයි එක වෙනස් සරට වඩා හැමයි පස් දෙෙක්න්න තැනක ඒ පහගත්ත තව ග්ඩ විදිියක් නෑඩකුති චයි පහසී පහ එකයි හයසීහය එකයි හතසී හත එකයි අටී අටයි අනිවර එ එ එකයි ඔවකි සල්ලයි හොඳයි ළ මුතර රට ල ප්‍රශන නතර ච්චර ලියන් ෝ නෑ මේ හඳ මේක ලියන්ඩෝම ලියන් දෝන මෙ සුළු කරන්න්න එක හො ුතේ ඒවත් සමහරුන්ට හරි ප්‍රශ්න සු කිරීමම කොෝමද කරන්න කියලා ේද මට ඉඩත් මදී ම මෙ එතැට ගන්නා මෙ මෙන් වේබලක සුළු කර මන හිතෙන් සුළු කරන මක් මෙහෙමයි තුනේ ක්‍රමාරෝපීය පහය ක්‍රමරෝික පට පු මක පහක මරෝය කියන පහ වැි කිරීම හත්ත වැඩ කිරීම තු වැ කිර කිරීම. ඇත්තරම පහ තුනට කැනුත්ෙ පහ හරයි විතර ගුණිතේ පසර හතර විස්ස එක දක කරමරෝපසිය දෙක බදෙනවා දහයි වෙයින්නි දහයි එක මත දයාගත්තත් පහස දෙක හයි. පහස හතර එක කරමරෝපිතය වැඩන්න එකයි පහ වැඩි කිරීම හත්තර ක්‍රමාරෝපිතර කැපනවා පහයි වෙන මේක නට දරුණුයි මෙතනනවා දහය නමය අ හත්ත හාය යට එනවා පහ හත්ර දෙ එක හරි ධන මේක දහයයි මෙතන එකයින මෙතන ආයයනවා දහය නමය අට්ට හත්ත අය ක්‍රම රෝපිතය කැපුණා හත්තර තුන්න දෙක්ක එක හරි ඔගේ සුළු කරන අවසන් උත්තර ගන්න හුලා ගොඩක් බල බුණේද කිය දෙන්නේ පහදා දහයි දෙකතියාගන්න දු අරත් දෙක හයට කපන් හතරටට කප දැකි දෙයි එතකොට එනවා බිදු දෙකතියා ගන්න හැට තුනයි හැට තුනේවත් දෙකක් එකසිය විස හයයි බිදු දෙකයි ොළොස් දාහ හැසියයි දාන අතන හතනලත් දෙකකාටර කපන් ර තුුණයි විස එකයි බිදු දෙකයි දෙදස් එකසීයයි උත්තරේ එනවා දා හතරදාහත්සීයක් හරිදක කීප දෙනෙක් හරි සත්තරේ හරි නේද ලොකු වෙලා වග්‍යයා අපිට ගණන්නට කමක් නෑ අනි ඔව රිවෂන් පෙරෙක් කොන්යින් ලියන්න දෙෙන? දැන් අර පුතා කියපපු වැඩේ මංකල්ල පෙන්න්න දැක පුතෙක්කවයි පපුතක්නේ දතුන් දෙනෙ මහිතරම චට්ක දම මේ ෙමකරපු සවර කියලා හගන්න. මුලින් අපි පියාන පහස් දෙනාගෙන් දෙන්නෙක් තෝරමෝ හරිද ඊනාට ගිටාර් පහෙන් හතරක් තෝරමු ගිටාර් හතරක් ගන්න කියමු කියම කතාව හරි. ඊළඟට සල් දැන් සර් කරේ දැම් මෙතන හයයිනෙ තා පහක් ෝනනේ ඒ පහසර් ගත්තර ගායක ගායගාවන් දහින්නේ පහක් ගත්තේ මෙ මෙතන කරේ ඒකනේ හම නවෙවසර අපි මෙහෙම කරමුගොහමද මේ ඉතුරු ගිටාර්මනුසය ඉන්නවානේ එයවත් දාම මේ දායක ගායිකාාව ගොඩට එතවට මෙතන දහයයි ඒ කියෙනයි එකොළහක් හැදෙනවානේ හරි ඔය එකොලැහැම් පහක් තෝරමුකු අපි ඉතුරිති වැඩේ ලේසිී නස හරි අපි ගල්ලබලමු ඔන්න එකොලැහෙන් පහක්තේරුවා. හරිනේ මංහිතන් එපුතා තාර්කය හරිදඒ පුතාගේ අවශ්‍යා කිවේ මේකනේද ක්ට චට් එක දන්න න හරි හොඳයි ස් කිය දෙන්න උත්තරේ මම වශ්‍යනය සුළු කරන්න පහසී දෙක දහයයි හොඳයි පහස හතර මේ පහයි මෙනි මේක කියලෙන් දිකයි මයිකපාට ගන්න කොළහ දහය නමය අට හත හය බෙදීම අන හය කැපෙන උර කැපෙනවා තර පහ හතර තුන දෙක එක ර් මේ සුරු කරන්න නවා පහට පහ කැපෙනවා හොඳයි හත දෙක අටයි මෙතර තුනයි විසි එකයි. විසික මතර බිදුක මෙතර දෙකක් හැදනම් විසි එකයි තුනයි බින්දු දෙකයි. විසි තුන්දස් මක සීයයි. පවැඩි ඉඩ පුතේ මොකද මේ සිින්ද වුණේ පැඩවුල් ඒ මොහොඳ කරුම් පේ නො. හරි නේදමං. පිළිතුරේ දෝෂයක් නෑ. පිළිතුරේගේ සු කිරීම නන්දෝයක් නෑ. පිලිතුරේ නන්දෝෂයක් තියනු. යි මාරමවුල්න පලාත වන්න ඇති උත්තරයක් නෑ හම වඩපුලන් එකම තේරීම ආයිආයි වෙලා මමහොමෝදයි එක තමයි සිදත වෙලා ය ඇ මෙහෙම හිතඩපු ඔයාට කියනවාව හොය හරි තැකින් හරිද මෙම මොනොමනොහරි තෝරන්න කිය එවන් නොයි පස්ස දෙනට කතා කරන්නවා ගණන් කරන එකයි ආයි පස්සනට කතන්දකයි එක වෙලාක් ඇදට මතක කනෑ යාආර කතා කරම පස්සනෙට කතා කළ ආය එකයි කියලාන්න දවගේ කෞව්ට එක වැඩි වෙනවා. වශ්‍ය ගන්ට වඩ කවන්් එක වැඩ මොකක් දනේ එක්කම තේරීම ආය කල්ලා හරිනිවාර ඉතිරි ගිටාර් කෙනා නැතුවත් පහක්තේලා ඔහොම හදල තමයිලු මේ පාර ගානමමානාගත්තේ දැන් අන්නේන්නන්නේච ඇන්නන්නේ වෙක්මෙන්ට් එක මට බහෝම වටිනවා හරිද වටිනව කියන්නේ මේ පුතාරනම් ඉති ඇතර වේකර වැඩේ සාර්ථක වෙලා නැනමුත් था, हरे था? हरे था न न ේ න ේ ම ගන ත න්න බහුතරේට හම එක පස ට එකකම විඩ බල බහොතරෙට හරි ඇරි ගුරුවරෙක්ක දිටරනය කතා කරන්නේ මේ ගොඩාක් ශිෂ්‍යෝ මේ කන්සෙප් හරියට දැනගෙන නැවෙයි එළවලලට යන්නේ එක එක මම ම පන්තිවල ගොඩා අවස්ථාවල කියන දෙ ඕකොල්ලෝ හරි දේවල් ටික කියන ත්තාට මදී වරදින තැන්ටිගත් තිගෙන ගන්නඩෝල ඒ මොකටද නැත්තං වැරදුනා කියලවත් දන්නේ නැහැ සමහර දරවා දැම් පැදිලි දැන් ඔය තරකෙක් ගෙනවේ අදරුව එකේ දරුවවා දැනටත් හිතාගෙන දල තියෙනවා ඉතරක් කෙනෙ දෙන්නෙක්ම කීපදැනෙක් මටිය අදටත් හිතාගෙන ඉදල තියෙනවා මේ ලොජික එක හරි මෙහෙම කල්ලා ගන්න පුළුවන් කියලා ඒක යටින් තියෙන වැරද්ද අඳරගෙන නෑ 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 එකනෙ ප්‍රශ්නි හිතා ලියලැත්තෙනවා මම ලිව්වා උත්තර එතා මට උත්තර මේ දෙන්න න උත්තර ඒ සොයන්න දෙන්නේ උත්තර කාවන හෝමාරි එතකුණට අවසාන වශයෙන් එයාගේ නිගමනේ හරි මම ලෙව්වා උත්තරත්තවා හැබැයි වැර දුනාද කියලවත් දන්නේ නැහැ ඒක තමයි ගැටලුව අන්ගය නැට සියද සය හැමෝටම නිවද්‍යම ලියන් බෑ ඒ එක පුතා වෙන්න දෙයක් නෙවී නමුත් ඕක අවම කරන්න පුළුව දෝෂය අවම කිරීමේ හැමතරම කරන්න. ඒක කරන්න පුළුව අපි හැමෝටම ඒක තම මම කියල දෙන්නේ. එගනිසා වග කීීමක්තියන හැමෝටම වරදින තැනුත් තිගෙන ගන්නන් මෙතන වරදන්න පුළුවන්ීමමට ුරරි මෙතන වැරදෙන්ට පුලුවන්ගමිට. එග නිසා අම් මේක නොකල යුතුයි මේ විදිට හිතන්න නරකයි ඒවත් ඉගෙන ග්ඩෝ. එතුමට තමයි දැනුම සම්පූර්ණවයෙන් විශෂ එලවල් වගේ තැනක හොඳයි මෙත අවුලමොක් දුනේ පැහැදිි කරන්න පුළුවන්ගෙන්න්න පැ මේක සිද වනේ මෙන්න මේ හරරි සරල දෙයක් වන්න මෙහෙමනිි පුතේ. නිකන් හිතන්නේ ගිටර් පස් දෙනා ABC කියලා ABCE. දමයි විටාර් පහ ඇ පුතාවයි කරන විදියට මුලින් ගන්නවානි ගිටාර් හ ගිටාර හතර කෞද ගන්නේ. ගිටාර හතර විදිට යාගන්නවා ABC.D කියන හතර. ඊලකන මොකක්ද කරන්නේ. ඊලඟටට ඊ කියන මනුස්යව මේ දහ දෙනත් එක්ක දාලා ඔයා ඒක්ව ලහෙන්න්නේ පහක් ගන්නේ එතකොට සමහර වෙලාවට ඉතුරු ගිටාර් කෙන එන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. ඒක මත ඉන්ඳගෙන තමයි ඒ දරුවවා තර්කයක් හදන්නේ ඉතින්සර එතකොට කොහොමත් අඩුතරම හතරක් ඉන්නවානේ කියලා. කොහොමත් හතරක් ඉන්නවා අර ගිටාරගෙන අවුත් පහක් වෙන ෝයිද අපි ප්‍රශ්නක් නන හරි හර එතොටට එ මොකද වු සිද්ධ වනේ අවුල සිදධ වනේ එෙම. ඔයා මේ ABCD හතරරගෙන ඊළඟටර දාපු එකොලහේ මේ ඊ කියන කෙනා එනවනං අදිශ්‍ය හරි. මේ එකොලැහෙම් පහක්තෝරණකොට ඊත් එනවා. මෙතන ABCD හතරත් ගන්නවා. එවන්නවා ගණන් කරගන්නවා එක්ක විදියි. ඉතුරු අය යම් කිිසි විදිකට තේරෙනවා. එකලොස් දෙනා හරි. හැබැයි පුතේ ඔයා මෙතන ගන්න හතර දෙනා ABCE වෙලා මේ එකොලහින්, කොළ හර දී ේතකොට මෙතනන්නේ. ඩියකුර ඇවිල්ලා ඉතිරි කට්ටියක් ඒ විදිටම ආවුත් අරකමනේද තේරීම. හරියට නිකං මට අමතක වෙලා ඒ පස් දෙනාට මෙන්න කිව්වාවකි. එහෙමයි ඉවිල්ලත් මං එකයි කියලා ගණන් කරගන්නවා හැ විල්ල තියන්නේෙ ඒ පස් දෙනමයි. මට පේනවා වෙනස් වගේ කියලා. හැබැයි ගානය ඇතුලාන්තේ හොඳදෝට ගිල්ල බැලවාම ඇවිල්ල තියන්නේ අරෙොස් දෙෙනමයි හැබැයි මුලින් ගන්න ගිටාර හතරයි පස්සේනය එකයි තැම්මාරු කරගෙන. ඒත් එකොලහා එක කොලා හමයි. දැන් තේරණා දවුල ඒ ැනවා වැඩියෙන් ගණන් කරලා කොච්චර වැඩියෙන් ගණන් කරලාද. මෙතන්න තියෙනවා කියදද හය එතන නමයයි අටයි හාරසිය අටදාස් හාරසයයක් වැඩිහිින් ගණන් කරල එක දැනෙන්න්නවත් නෑ ඒ තමයි කෙස් එකක. බලාලනඒ දෙක තම ගැන මේ පාඩම සෝක්ෂමයිය ගැන්නන්නේ එකයි පැහැතිලිද හඳයි අවශ්‍ය දර්ුවයි ලයාගන්න? ඇතදරේ ෝජනාවක් න මේ මුලින් සිලබස්ස මුල් හරිය ගන්න තිවු හොයි නදක. වෙන්න පුළුවන් මේ අමමාරුත් මුලින් ගන්න එක නමුත් ගොඩාම මුලට දානක තේරු මක්න හැමකද සිලබස්සේ ගැලීමක් තියෙනවන් ඒකෙ නිසා. ඔ කිවනන් මේ සංගීත කණ්ඩෑමන්තිවට පෙළගස්සන්න ඕන කියලා අන්තිවට ක්‍රමාරෝපිතක හැුණන කරන්න ඕන හොඳයි වැඩේ තේරු නානේ හැමෝටම හරි එච්චරයිදහන්නේ පෑකටවැඩේ ග ානට මක් ෑ මංහිතනෙ ලොකු ප්‍රෝජයක් වන්න තිග හිතනවා මේවා අතුරින් හරියටම ගායිකාවන් දෙදෙනෙකු සිටින කංගීත කණ්ඩායම් ගණන දුසුව හරියටම ගායිකවන් දෙදෙනයි මුළුගාන ධාහතරදා සක්සීයයිනෙ ඕ කඇතුලේ හරියටම ගායිකාව දෙන්නයිම් නොයි ඉතින් එතකොට පුතේ ආය අර කොටු දෙක් ඇතුළට යම්න්නයනවා පියානො දෙන්නයි ගිටාර් හතරක්ක් ගායිකාවෝ දෙන්නයි එකොළහ හැදෙන ඉතුරු ටික ගායකන්ගේ අවුලක් නෑනේ ගිටාර්ල පහත්දානවා පියානො දෙකයි ගායිකාවෝ දෙකයි හරියටම ගායිකාව දෙකයි ගායකයකින් ඉතුර ටික බැලස් කරනවා ය අවුරදව ගාන ඇති දෙයක් නෑ උච්චලගා කර තනිමගල බල මල් ලියන්නම් හිට පස්සෙ. ඳයි මමනිකා හිතෙන් ගන්නවා මේ දෙයි මේකෙන් පහෙන් හතරයි ගායිකාවතුනෙන් දෙකයි ඉතුරු දැ කිය කරන්න හතරයි පහ හද අටක් කර ඉතුරු හතෙන් තුනක් ගන්න ඕන ගායකයෝ හතෙන් තුනක් නැත බලන්සෙ න හරි ඊනඟට ආයි පියානො පහෙන් දෙකයි ගිටාන්ල පහෙන් පහයි ගායිකාවතුනෙන් දෙකයි පහ අය හතාට නමේ නමයක් ගත්ත ගැන තරින්තත් දෙකයි ඔන්න ඔ තමපුොතා දැන් උත්තරේ එතකොන එතන දිත් අර අයින් කරන්න ගායිකා වූ ඉතිරි ටිකට දාන්නේ නෑනේද හරියටම දෙකයි නම් ආයි අර මේ ඉතුරුුවෙන ගායිකාව පුතේ මේ ගොඩට දාළ ගත්තොත් එත් එන්ඩ පුළුවන්න්නේ අම් මොහතක ඊළඟ තේරීම ඇතුළට එතකොට බතේ සංයුතිය වෙනස් වෙනවානේ මෙතන හිතන්න තිය නොහොද නැත්තන නොනයි මන් කර සුළු කරන්න න්නේ හොඳේ උදරය ඔගුල සුළුරල පස්ස හදාග කරමගේ මෙතට්ික වලන්නේ තම වැදගත්මෙක් හොඳයි අපි අන්ද ඉලංකොනසට දලොකුව ලවක්්‍යයකරන කම නන පුළුවන් මටර ත්තර ද ල තු ෙ ට ර අස ුත්ර ර කිය ලන්නිත් පන්දස් එකක් ගැන දන පන්දා සටසියසුවයි පන්දස් තුන්සිය හතලිහයි අද සටසිය සුව පන්දා සටසිය සුවයි ව අවසාමුක්තනෙ හොයි ශණි හොඳයි සමා තුනයියාරින දෙක බෙදීම ආර්වතාවක් ආර්ධනයක ර්ධන දෙක හා VR සමානයි එක්තරා ප්‍රකාශනයක් පව යැයි ගනිමු ආරයත් ඉසෙට් පස් එකැන දන නිකිල සඳහා Uවා සමානයි VRරි VR ධනයක වන පරිදි ඒහා බිහි අගයන් සොයන්න එනයින් හෙක්තරා ප්‍රකාශනයක් බව පෙන්වන්න හොඳයක් ලොකු වැඩක්තේෙන් බලමු. පොලි මි මේේටක ලියාගම එකෙනනෙක් Uවා කවුද Uවා කියන්නේ. Uවා කියන්නේ තුනයිආරින දෙක බෙදීම, ආ ආර්ධනක අර්ධන දෙක VR කියන්නේ ඒට ආර්ධන එක රිනආවෙන්න තියෙනවා වR හරි ැ අප අහනි Uවාර සමානයි වා වරධනය කෙනෙක් Uවා සමානයි වරින වර්ධනයක වන පරිදි අහන්නේ ව කියන්නේ මෙයාමනේ Uුවා මේ පැත්්‍රදාම තුනයියා රින දෙක බෙදීම ආ ආර්ධනයක ආර්ධන දෙක VR කියන්නේ ඒයට ආර්ධනයක රිනබීට Rතා VR වර්ධනයක කියන්නේ ඒයට ආර්ධන දෙක පුතේ ඇම ඩාර් ආර්ධනයක දැම හ දීට ආර්ධන එක හ වන පරිදි හොඳයි අහගන් රකෝඩිං එක බලන්න විදික් තියනවා YouTubeු දානවා සෙන සුරාද අවස් වන කොට වගේ සැනසුරාධ දවල්ද උදේ අව බලන්න එක YouTube එක දන අප චනන් එකට හරින්නේේ ආග මේ ශේණ පටන පරදහක්ක කියය ැරුණ ශීනි තම ඊලං කොටස ප්‍රධාාව දැම් ප්‍රශ්හන මේ කොටස දෙකේ. ශ්‍රේණි වලින් අහන ප්‍රශ්නය සාමාන්්‍යෙන් ඔය අන්තර ක්‍රමය බින්න බාග ක්‍රමය මූලික කරගෙන හන් ශ්‍රීණියක යි්‍යයක්හයන්න පරිමිත්ත ශ්‍රේණයක එකැන පදයන්ගානක එකේ සිටෙන් දක්වා සික්මා ඊට පස්සේක අභිසාරීතාව වගේ එන්න අනන්තටවල එකන අපිරිමිත ශ්‍රණීය අයි්‍ය එන්න අනන්තටවල සීමල් හොඳ පැහදිලි උත්තරැක්ෙන නන්න අබිසාරී එහම නැත්තම් අපසාරී කියන ත අබිසාරී වෙන්නෑ කියනවා සහ ඊට අතරවේ ක සවලේතා පොඩිපඩි ප්‍රශ්ණහන්න පුලුව ොතමයි ඇතරම ශ්‍රේණී නංගල මේ අහෘධ ගනත් එහෙමයි. ඇද අන්ත ක්‍රමේගේයන්නමකක්දන්ත ක්‍රමය කියන්නේ වෙන්න මෙහෙම ශ්‍රේණයේ සාධ අරණ පදේ අප ගන ආරුවණ පදය කියලා යාට එක දැම්මත්තම පලවෙනි පදේ අට දෙක දැම්මොත් දෙවැනි පදේන තුන දැම්ම තුන් නි පදේනවා. සාධාරණ පදය මේ වගේ එකම කෙනාගේ අවස්ථා දෙකක අන්තරයක් ලෙස ලියන්න පුළුවන් අවස්ථාවක් හදුනොත් එහෙම කරගෙන මේක සුළු කරගෙන අවසාන උත්තරේ ගැනීම දමයි අන්තර් ක්‍රමයයටතේදී සිද්ධවෙන්. එතකොට පුතේ ඇත්තරම බැලුවතින් මෙන්න මෙහෙම VR සහ VR ධනයක ලෙස ලියාගන්න පුළුවන්නම් පහළට පහලට ලියද්දි පද අමුතු රටාවකට කැපෙනෝ ඒ මේ අන්තරයක් ලෙස ලියබපු නිසා මයි අන්න එහෙම කැපීගෙන යනකොට අවසාන වශයෙන් අපිට හදාගන්න පුළුවන් මේ Uවාර් සික්ම සික්ම වා එක යෝක තම අන්තර් ක්‍රමය කියලා කියන්න ඕක බොහෝම සූලභ ක්‍රමය ගොඩා කවරුදෝලෝ ැසුවන තම ප්‍රශ්න හල යෙන්නේ ඉතිං දැන් අපිට තියෙන්නේ මේ වරෝ හොයන්න ත වාරෝ දන්න ඇන වරෝදී ලපුතේ ගාන විශෂත්තය එකයි වර් ගානය කොටසක් විතිර දී හැයි නොදන්න පද දෙකක් එක්ක අපිට කියනවා මේකට ගැලපෙන විදිට නොදන්න පද දෙෙක හොයඇන්ඩර මෙයින්න යවාණෙ මෙන්න ඉන්න VRර් කැල්ල මෙයින් වෙන වR මෙයින් මෙතන එස වර්ධනයක මේ තියෙ පුතේ ආර්වෙනුවට ආර්ධනයක දාලා එකකත් ආර්වෙනුවට ආර්ධනයක එහ වා කරන්න වන මෙතන ආර් හින්න දැනට ආර්ධනයක ආර්ධනයක එක ආර්ධන දෙකයි මෙතන ආර්වෙනුවට ආර්ධනයකවෙයි දේශ ඔන්න තියෙන ප්‍රකාශනය වා මේ සුළු කරන්න ඕන සුළු කල්ල බිහවැන්නවා පොදුහරයක් ගන්න මෙතර පොදුහරයක් අත්තොත් ලොවෙනවා තුනයියාරින දෙකක් මෙතන පොදුහරයක් ගත්තො මේ තුන් දෙරන්නෙ පොදුහරටෙන් එතොට මේ ඒව වැඩි වෙනවා ආර්ධන දෙකින් රින මේ බීව වැඩි වෙන ආර්ධනයක ආර්ධන දෙකින් මේ ඒව වැඩි වෙනවා ආ ආර්ධන එකින් රින රිනදන බීව වැඩි වෙනවා ආ ආරධන දෙකේ යන්න හරි. දැඟිති සංගුුණක සමාන කරන්න නේද. ඔබොලු දන්නවා. සංගුණක සමාන කරන්න දෙ පැත්තේ ආර්වර්ගේ ආර්ගය සහනියතේට අවසාන වශයෙන්කේ ඔව හොයන්න පුළුවන් ඒ සහ බීව හයි කරගෙන යන්න බල පිළියනව සංගුණක සමාන කිරීමෙන්. ර්ග වර්ගයකම අර පැත්ති බදුවයි පැත්ෙනවා ඒර් වර්ග ඒ රින බ වර්ග රි රිනඒර් රින දන වර්ග දනබීඒ හරි එකමුත් හොයන්නද යක්න සියල්ල කැපිලයනවා ග අපි ලොකු වැදලත් තම හරි පළවෙනි බලයකම අර පැත් තුනයි පළවෙනි බලයගේ සංගුණකය තුනයි පලවැනි බල සංගගනාව අ දෙගෙන දෙකයි යා ඒගැන දෙකයි ඒ හරිේ මෙතන නවා මේ සුළ ගරම් බලන් හරි මේ දෙකයි යා සහර තුනායි යා තුන යා බග වැටගහම රින තුයි මෙතනනවා රිීන ඒ රින A එතගෙනවා දන දෙකයි බ දන දෙකයි අපේ පළවෙනි සමී කරන සුළු කල්ලගන්න ද්‍ර දෙකයි ඒ රින ඒ කියන්නේ ඒනෙ පැතිමාරු කරපු ඒ මේ දෙන්න සුඳු නම් රිනබී ඒ රිනබී තුනයි අංක එක පලනි සමයකන් එරිනබී තුනයි නොඳයි. එස ආර්ගය බිදුුවනි බලේ මේ පැත්ේ රිීණ දෙකයි සමානයි මෙතර බින්දුවනි බලේ මෙතන නෑ මෙතන නෑ මෙතර නෑ මෙතනින්ගෙනන රිින දෙකයි වී දී එකයි. බි එකයි නම් එතැට ආදේශ කරහම මෙයා පැතිරරි හම ඒ හතරයි අරිද පුතේ බී එකයි ඒ හතරයි දාවේ මයි හිතන්නේ සෝකේ රින එක ආදේශ කරන්න බෑනේ ආ දන්න නිසාය ඔවු නි ආදේශ කිරීමනන් කරන්න දෙ ාරට දන නිකිලන දාන්නේෙ දන නිකිල අවස්ථාව හැ මෙමයි න් ආරට ධන නිකිලා දශ කල ට සමය කරන ගීපය අරග විසි දන්න ආර්ට දානපුුණා එක්ක අට එක් ධන පැත්තනේ පැත්වන උත්තර දෙකක් කියෙන සම සමකරනැහ ලැබ සමගමි සමීගන්න එකක් ැබෙන ආරට දාන්න ඔන්නන් ඉලාට විස් ඒයගේවදාන්න එපා ොහුව ගැන් ඊට අඩම කකලේ සංගුලි සමාන කරන්න වේගෙන්ගෙන ඊට පස්සේ අපිට කියන එනයින් සිග්ම යුවා හෝයන්න පුළුවන් මේ ඉතින් පුතයා රැකන්නර බොහෝම සාම්ප්‍රදායික ක්‍රමයක් නේද දහන මේ විසපපර එක්කම වගේ නේ දහනවා ඔවුවිං ඕකන කියල ඇති පතිවල දැන් ගොඩක් කියලාවට ඕක ලගගේ ප්‍රශ්ණහනන් එකම රටාවට කෙනක පේපරයක් අදහසක්තිය නේ ඉලඟ පේපරේට ගොඩත් දුරට ඒ රටවන්න වලට ප්‍රශ්නහනවා. ට එක දැම්මොත් ය එක සමානයි වී එකකරින වී දෙක ආර්ටික දාන එක්ක එකක් දෙක්ක අර්ථ දෙක දැම්මොත් යු දෙක සමානයි වී දෙකරන වීත්වන යුතුන යූහත්තර අධි වශෙන් ලියන පුළල අන්තිවට පිළියම යුඇන්රින එක පුතේ අන්තිමයට කලින් එක වී එන්රිනය එකරන වය එකක් වැඩීන ය අන්තිමය වරින වෙන් ධනය ඔහොම නෙන්නේ ඇ මේටික එක තු කරවා යි පුතාට වන 1න්ය2ය34 හොමෝම මේ සේරම ය1 ඉඳන් යුවට එකතුවනි ඒක තමයි සික්ම යවා කියන්න සරලයි ර දරවසාන වශයෙන් මේ පැත්ේ මොකද වෙන්නේ V1 ව2 කැපෙන ව3ැප අධි වශයෙන් කැපෙනවනේද ව එකයි වියන් රින ව එකයි රින වන් ධන එකයි තමයි ඉතුරු එතන ව අපි දැන ගණ්ඩුවන ව ඉන්න ඒ හතරයිනේ ව එකයි ඒ හතරයි වී එකයි තම අපිට වී ආරකායි එතර වී එකක් කියන එකට එක දනන්න ට එක දැම්මොත් අතර විදීම දෙකයි එක දැම්මොත් බාගයයි අන්න එක තම වී එක වීන වන් ධන එක කිය එකට එන් ධන එක දාණ්ඩුවන අතරයට එන් දන්න දෙකයි න එකයට එන් දන එකයි ඔන්න පුතේ අවසාන පිළිතුර දෝක සුළු කල්ල මං හිතන්න අවසානයට තිීෙන් යැති බලමු සුළු කල් ලතින් තරමකි සුළු කරම අපි මෙතනින් එනවා දෙකරීන භාග තුනවදීම දෙකක් රීන මෙතන එන්ධන එකයි එන්දන දෙකයි පොදුහරයට ගමු රුඩටනවා හතරයියෙන් එ තුනයි එ අතනෙන් දෙකක් දෙකයි හොඳ නැවත පොදුහරයක් ගන්න අවසානයට පොදුහරයක් ඉල්ල නොව එක අවසනඋතර තිය තනි පිළිතු රක් ලසු හම් අන්තරයක් ලෙස නෙවෙයි ශීනි ගනන් ගොඩාක් ගැඹුර කතා කරන්න නෑ මොකද කතරන බොහොම පහසු ගණන් ස්ටයිල් ගොඩාක්කායට ශ්‍රීණි කිය එක ලොකු අම්හරු දෙයක් නෙවෙයි කාට හරිමපුතේ මේ කර දේවල මොහරි පොඩිහරි ඇටලිොක්ති න හන්න පුුවන් චට්ටකේ හරිද නමුත් පංහිතනවා ගොඩාක්හයට ප්‍රශ්න නැතු ඇති කියලා මේ පාඩම තුව පාඩම සහල නිසා. න හෙමද මෙතන වැරදිලා නේද තමයි මේගෙක්කයි දෙක අක්ග්‍යයාහ මෙතරනෙන්නේ එක් නේදෙස් හරිහත් දැංහරි එන්නවාර්ග හරි ඊට වස්සි කියනා අපිරිමිත ශේණී අබිසාරී බව පෙන්වා ඇහි එකතුව හරි ලේසිීපුතේ මේක අනන්තෙට සීමාව ගන්න තියෙන්න්නේ නේති. මොකද මේ අබිසාරී බව කියන්නේ. අබිසාරී බව කියන්නේ වෙන්න මේ අපරිමිත ශේණයේ උත්තරයේ පරිමිත වෙනවදද නැද්ද කියන්න. අනන්තෙටම එකතු කරන්න. ඒෝක කරන්න වැනි ඕක කරන්න බැරි නිසා එන් වෙනකං එකතුව අරන් මේ. එන්වෙනකං එකතුවාරම් එව අනන්තට තල්ලු කල්ල සීමාව ගන්නවා අවුලක් නෑ එව අනන්තෙට තල්ලු කල්ල සීමාව ගත් හ මෙන්නේ ඒේකමයි හ අප සීමාවගම් සරල කියදෙන් ඔව ලසි එවාර්ග පෙදීම එන් දන එකවතාවක් එෙන් දැනක මේ ද නිකම සීමාව ගන්න බෑ උඩෑට එන්න ර්ගෙන් බෙදන්්ඩෝ එතකොට උඩේනවා එකක් යට මේක එන්ගෙන් බෙදුවොත්ේ නව මෙහෙම එකක් මේක එන්ගෙන් බෙදුවත්ත නම් මෙහෙම එකක් දවසානයට එෙන් අනන්තරයක්ද මේ ෑඇරි බිින්ඳුව වෙන එකයට එකක් එකයි මේක ලියන්න පුොතේ මේ පරිමිතාගයකි එම නිසාශ්‍රීණය අබිසාරී වේ මේ පරිමිතාගේකි එම නිසාශ්‍රීණය අබිසාරීවේ පරිමිතාගේයකි එම නිසා ශ්‍රීණය අභිසාරි වේ දැන්තියෙනවා ඩ්ලවා කියල කෙනෙක් මෙ ඩ්වා සමානයි ආර්ධන එකරින දෙකයි Uවා පුතේමෙන් අලුත් කෙනෙක්වා සමානයි U ආර්ධනයකරන දෙකයි Uවා අපෙන් අහනවා සික්වා අර් සමානය එකේ සිරෙන් දක්වා කොහොම දෙ මේ කවහ දන්නේ ඕකනේ අපෙන් ප්‍රශ්න විදිටහන් ඔව් නතින් පල්ලවිිගා ද ස් අර්බස තමයි මේවාගේ මටික්ටර ගොඩක් සොරලව කියදුන් නිහරිද. ඉතුටි අපපිගක් වගොත්තියනො දහන මේ දහට පරිිම දාහත වෙනකම් වගේ අද කරන්න බලනෝ එ ලාවත්ත එක් බල. දැන් ඇත්තටම මේකෙ ේරුම පුොතේ W එක දන්න W දෙක දන ආදී වශයෙන් WN වෙනකං කියන එකනෙ ඉ අපි W එක මෙතනින් ගමු ආරට එක දැම් මහම W් එකේ නිත මේකන U දෙකරන දෙකයි Uු එක W දෙකවන්නම් U තුනරන දෙකයි U දෙක ලැකද තුනඔන්න ය හතරරන දෙකයියු තුන අදී වශයෙන් ගිහිල්ලා අන්තිමට වන W එන්නම්ධනය කරන දෙකයි මෙන්න දය නවපුතේ ප්‍රකාශන ඒැන අර සූත්‍රයේ Wට ආදේශ කර එ මොක්කත් කර නෑ නේද දැංපුතේ උත්තර ම් කරගන්න ගොඩාක් අය උත්තරයට අදහසක් ගන්නේ එවල අවසාන් උත්තරේ තියන හැකි අවසාහ ත්තරේ පටන්ගන්න යන් ධනයකින් රිනුව රින ඊට පස්සෙ තියෙනවා සිග්ම යවා එක මෙන්න මෙහෙම එකක් තමයි පුතා අනතිම උත්තරයට තියෙන් ඔයා මේ උත්තරේ ඒම් කරගන්න ඔයා බලන්න ඕකෙ පද හතන්න පුළුවන්ද කියලා කොය කොහේ හැරි හැදි අද ලන්න ඕක පද යුවන්ඩනක හැදිලනේද ආයාවගන්න ස්රහට ඔයි? හදිච්ච ූුවන් ධනක ඉස්සර හට ගත් හෙම නැත්තන් කැමති කෙනෙක්ට එක බොඩ කැපෙන සිද්ධියක්තිය නොමේ මෙයා මෙයාට කැපෙනන එකක් ගානේ කැපෙනටි කපත් හො උත්සාරම් බල එක දරුවෙක් කහනවා මේ දෙකයි යූ තියනක දෙකට කරලා පහලට එකක තුර ගන්න පුලුවන් ද කියකලා මේ එකක කෑලි දහෙක කරලා ඔඕ හම පුලුවන් පුත මෙහෙම කරන්නත් පුලුවන් කැමති විදියක් කරිනි අරදේම තමයි සිද්ධ වේෙන ද අපිේක නිකසුල කර මුලින්න්නේ රොට්ට අදහසකුත්තියෙන් දැව බලන ගන්ුව හැ රින දෙකයි ය1න් මුලට ගම හරිද මේ යු දෙකයි මෙ අයි රින යු2 යුතුනා ඊ ලගේකයි රිනයුත්‍රී යහතර ඊලා එරින යපු හො ොහම ිහිලා රිණ යන්සේට හොද රිනයන්නේෙ ද මෙවායින්න ඊට කලින් එක. රිනය දනය ධනක නොන්න හමයක් තම හැත. ත Uුුව ධනය එක ස්තරහටනෝ මෙතැන දෙන්නෙක් ඉන්නවාන ඒයි එක්කෙනෙකුත් තින්නවා. ඉතුරු සියල්ල රිණ එලියට අරම් අරහනකට දාන්න. ැකුේ අර අරකට එන්දෝන ටික හදන්න ගාන්ටේන ඇමැර යුව ධන එක එය ඉස්සර මෙතන දෙන්නෙක් ඉන්නවනේ එක් කෙනෙක් මෙතන එක්ක පදයක්කානේ මේ රිනය1න් රි යුතු ය රිනුවුව රින ගත්ත ලියට හ අර තමයි තමත් ුවන් ධනක හරි යුවන් හරි ඊලාටින්නේ සික්ම යුවාර එකක් නේද ඩොඩ නතියෙන්නේ ලස්සනට පරදිීත ප්‍රකාශනය ඉන්න යුව අදදකින් ඔ ව වැර දක පලපටයි. නෑ නෑ ඕක වෙන්නේන්න යුවන් තමා පුතා අතර තියෙන්නේ මහිතන වේ ඔක ටියු් එක වැරද තිය නමතර යුවන් තම එඩ ඕන යුවන් තමයි එන්නේ මේ අවසාන උත්තරේ මේ ඒකත් තරමිස් මේ ටයිපන් මිස්ටේක් අත්දකො දඉන්න බලන්වාහෙ වලන්න යවන් තමයි තිේ ියවන් වන් හරිහ පේපරවස ඔරිිනල් පේපරරි බැලුව හම් යවන් ටයෙන් හොතයි ඊ ළඟට අප අහවා මේෂේණී අබිසාරී දානෝ ඉතින් ඒ කියන්න පුතේ ඔයාට සික්මවාුව එකේ ඉදලා නන්තෙටහනෝ ඒකට කරන්න තියෙන්න්නේ එන්නවා අනන්තෙට ඇවල මෙන්න මෙයා ගසීමාව ගන්න මේක කිසීම ඔවහන්න ගෝමද ය න මෙ ුව ක මේට එන්ධනයක දාලගන්න තුනයි එන් ධනක රින්න දෙක්ක එන් ධන එක එන් දන දෙක එ දන තුන. ර රින ය එකට එක දාළගන්න එක දැම්මොත් උඩේ එකයි යට එනවා එක දැමොත් එකයි දෙකයි තුයි ගුණ වෙලා. ඉවර නෑ රින මෙයාගේ උත්තර හිව්වා එන්න අර්ග පෙදීම ඇත්තට මෙයාට එහෙම දාන්න ඕනෑ. එයාට දාත හැකි සික්මා. වා එකේ සිට අනන්තට කියලා ඇත්තට අනන්තේ ඕනවෙන්න මේ ෑල්ලට විතරයි පුතෙේ මෙයාට ආයි සික්ම ආ එකේ සිටෙන් දක්වා සරි අනන්තේ දක්වා කියලා දාණ්ඩ පුළුවන් හොන්නම නැවත කියන හොද ඔයාට මේකේෙන් අනන්ති වෙනකම් ගණ්ඩුවන්නම් මේ පැත්තෙත් එ අනන්ත වෙනකම් ගණ්ඩපැයි මෙතෙන්ට අනන්තේ දා්ඩ පුළුවන් ප්‍රශ්නතියන මේකට දදාණ්ඩබෑ ඒක විතරක් සීමාව ගන්නවා අපෝහණය කරන්න තියෙනවා කියන්නේෙනිෙසා ලිමිට් ගන්න පුලන්දි ගන්ඩ වෙනවාන්නේ මේකේ උත්තරේ කලින් එකින් ගන්න එක තම අප පෝහණයන් තේරුුණාද කියපු දේ මෙයාට උත්තරේ ඉස්සල් ලගත්තන්න එකයිනාවේ එක්කයි මෙතැන්ට එක්යි කියල ගන්න එක තම පොහණය යැන් මේක හයෙන් එකයින්නේ මේක ඇල්ල බල මුසුලු කල්ලා එතන ලිමිට් එක තියෙනවා නා තම ටිස්ටි මක්ස් දැම්බි නෑ එකක දන්න මේ සීමාව බින්දුවයි හේතුව හේතුව දැන් මෙතන ගණජ්‍ය මෙතන ඒකජන දැවෝක ඇත්තර මෙහෙම කියන්නත් පුළුවන් නිකම්ම මේ ඇත්තරම හොඳයි මේක උඩ එන්ගෙම්බෙදන්ඩ යට මේ මෙන්න මේක වගේ එන්ගෙන්බෙදඩකු දැන් අනන්තෙට යවන්න එන්න ඔ මේ යට කෑල නිසාම එක බින්දුවෙන අතනෙනවා රින හත බෙදීම ය ඇතර උත්තර රිනා හත්ත බෙදීම හයයි න්න පරිමිතාගේකි එම නිසා අභිසාරී වේ අභිසාරී වෙන්නේ කොහෙටද ඒකත් අහනවා එම නිසා සික්ම එකේ සිට අනන්තේ දක්වාඩවා රින හත බෙදීම හයයි එතනට තමා අබිසාරී වෙන්නේ එකතුව හොය වහ ඔයන්න කිව්හම එතට තමයි යන බව පෙන් අන්ඩුවට පැහදිලිද හ එක්මට හදනේ හරිනේද වැඩේ පැදිලි හොඳයිි වේගවත්වයනවා ඉළංගන්ට මෙතනද පුතේ ි එකක් වේගවත්ව මම කරනවා හරි ර දෙදස් දහනමය ඕනම් ප්‍රශ්නයක් තියෙනවා මොනි කෙනෙක්ට හන්න පුුවන් දෙදස් දහන මේ එළවල් පේපරේ ගාන මෙන්. ස්ක්‍රීංශයයි එකක් දාන්නම් මුොලින් මෙන්. එබී ගොටස් දෙකයි සංකරණ සංයෝජන ශ්‍රණි. පළවෙෙන එක සංකරන සංයෝජන. පීවන් හා පිට යනු පිළිවලින් කුලක දෙකක්. මගින් දෙරු ලබන කුලක දෙකයයි ගනිමු මේමොකද ැන පීවන් මේලය පට. ඒ ඇ පුතේ මේ කුලක දෙකම එක දෙකේම අවයව බොදුකුලකයකට දාලා එන අන්නේ ලොකුකුලකින් මේලේ ගන්නවා කියන්නේ සේරම සලකනව කියනෙන හල තියෙන වන එකනෙ හරි ගනු ලබන වෙනස් සකුරු තුනකින් හා වෙන සංක්‍යංක තුනකින් මේ මුලු ඒ ඒගේ ඉදං ජේට අරකන් සහ එකේ ඉදන් අට අරකන් යන සෙට්ටිකෙම්ම ගන්න අකුරු තුනයි සංකයංක තුනකිෙනුවයි යුත් අවයව හයකින් සමන්විත මුර පදයා පස්වඩඩ් සෑදීමට අවශ්‍යව ඇත පහත එකක් අවස්ථාවේ දී සෑඩිය හැකිේ වැනි වෙනස් මුර පද ගන්න ස්ගන්න හොඳයි පොඩක් නිකං ඔයිටක ලියා ගන්න දැ පවන් කුලක දෙක පොඩ්ට හඳුන්න ගම පවන් AදEටවස්සේ එක දෙක තුන හතර අවය නමයක් කින්න P සි e F G ඉන්නව පහහාය හතාට එතනත් අකුරු පහයි සංඛ්‍යාංක හතරයි ගාන සිට් දෙකයි ඔයාට යම් කිසි දෙයක් තෝරන්න කියන්නේ මේ සමස්කූලකේ P1 මේලය P මේදකෙම පොදුව වේදකම පහත එක්කක් අවස්ථාවලදී අකුරු තුනයි ඉලක්කම් තුනයි තව නීතියක් දානෝ ඔයා ගණ්ඩෝඩ පස්වර්් එකට ඉගැන බුරපදය හැදෙන්ඩෝන අකුරු තුනයි අපි ගමු අක්ෂර තුනයි සංඛ්‍යංක තුනයි ඔන්න ඔගේ පස්ුවර්ඩ් එකන්න ඕනු විතිය හොඳයි පලවෙනිම එක පලවෙනි එක කියනවා පුතේ අවයව හයම පීවන්ගම් පමණක් තෝරාගනු ලැබි අනනි හරි ලේසි අවයව හයම ගන්න මේකෙන් විතරයිඩු මුරපද ගණන තේරුම් ගන්න මෙහෙම හැමෝ මහගන් මුර පදයක් කියන්නේ හරිද හොඳටහගන්න මේක හරි මේක හරි ොහොම හරිකමක් නෑ අකුරුහයක්රි අකුරුතුනයි ඉලක්තන් තුනයි අරං පේලියට තිව් හමනේ මුර පද හැදන්නේ දැන් තේරුුණාද කියල නෑ එවනට වඩ පෙළගස්සන්න වෙනවා හරි ඒක කමන්නේ කියමූ හරි එතකොට කාගෙන්ද ගන්න ඕන පීවන්ගෙන් විතරයි මේකෙන් විතරයි ගණ්ඩ ඕන්න මොනාද ගන්න ඕන හයක් හෝහය ගන්න ඕන අකුරුතුනයි ඉලක්කන්තුරයි ඔයා මුලින්බ පලන්න ගේ සමස්ත සිදධවානය හද නිමුරපද වා තම වැඩ කරන කියෙන හරි මොනදඔ මොනාදෝන මම කරන්්ඩෝන දේ තමයි පීවන් කියල කුලකයක් අද නිස්සර හතියනවා මම ඕකෙන් අකුරුතුනකට එන්න කියන එන්න ගෙනවා කෙන ගන්න අත දාලා ඉලක්කන් හතරින් එතා ඉලක් අන්තුරකුත්ම අත දාලා ගන්නවා එැම කියලා හයක් තියනවා බෝඩ් කෑලිහයක් එෙතන්න කොඩි අඩබෝඩ් කෑලි මං ඔයි හය තිය තිය මාඩු කරකර පස්සුවඩ් හදනු පාසඩඩයක් හදුවම එකයි කියලා ගණන් කරගන්න පසඩඩයක් හදන දෙකයි කියලා ගණන් කර හොම ගණන් කරනවා මේකෙන් හතන්න පුළන් පසුවඩ් ගානනිවරුණ හම ආයි අත දාල වෙනස් සිදේ ඉලක්කන්තුරකු යක් යතුුණකයි ගන්න ආයි පසඩ හදනු දිටමව කරන්න ඕක හා මුලින් ඔක්කෝගෙෙන්ම නේද ගන්න ඕන නෑනපුතේ ප්‍රශ්නය හරියට කියවන්න ඕන හොද එබලයි පහතෙක්කෙක් අවස්ථාවේ දී සෑදිී හැකි වැනි වෙනස්ගූර පදගරන්න සොවෑ එහෙම කියලා කියනවා හත එක්කෙක් අවස්ථාවේ ඇන් කෙනෙට ප්‍රශ්නයක් නේද අවයව හයම පීවන්ගේෙන් පමණක් ගන්නේ කොහොමදසර මෙතන මේලේ කියල දීදදි පුතාල දන්නවා මේලේ කියන්නේ කුලක දෙක්කම සලගන්න කියගෙන ලක දෙකේම පොදුකුලගෙන් සලගන්න කිව්වාහම ඒක එක කුල ිහිං ාපු විතරක් වෙන්න බැරිද පුළුවන්. තමයි බොහොම සූක්ෂම තැනක්කඒ හරිනේ එදරුවට පැහැදිලිද වැඩේ හොඳයි ඒවාද අප වැඩේ පටන් ද. මෙතැනින් තුනක්ගන්න ඕනකුරු පහෙන් තුනයි විදිගාන පහසේ තුනායි ගැන්න ඇතමතරෙ දහයයි ඒ යනපුුතේ ඔයාට ABC පුළුවන් එකයි ගන කරගන්න. BCDCD පුළුවන් දෙකයි. පුළුවන් තුනයිABE පුළුවන් හතරයි ABCAB පුළුවන් පහයි BCEE පුළුවන් හයයි ABCCE පුළුවන් හතයි ඔන්න හොම ගණන් කරකරන් තුනේ ඒවා කියක් ගන්න පුළුවන් හරි නිරස මෙතැ නිලක්කං හරක් තිනවන ඔය කියන තුනක් ෝන මේදක කුලගන්නවාඒ අනු සිද්ධීම් වැඩේ තාම ඉවරණයනී ඉවරවෙන කං ගඩ ගන්නවා හරි වැඩතේ පැහැදිලි දහැමෝටම හරි ඉවරද තෝරලයිවරයි ඊලන් වොකත කරදී ඇ පෙළගස්සන්න පැහ ඔයා මෙෝ පේලීටතිියන්්ඩෝඩ වෙනස් හයක් ක්‍රමාරෝපිත්තා හයයි අටේ රදහසොලූටි ගියාද හරිසාරලයි ලොකු දෙයක්නේ හොඳයි හොඳයි में गयाल बहुतसा බැරිවෙලා දැම් පුළුවන් ුණේගන් බ මොදයි බහම ොද කලින් බැරි වෙච්චගෙන වෙයි දැම් පුළුවන් වේ එකත වටින් පාසීතන අරවිදල් ලියල ගන්නම එක පාර්ධන හොේ දහයයි හතර සීතුණන හතරයි ක්‍රමාරෝපිත හයනෝ හත්සිය විස්්සක් ට හැත්ත දෙකේව හතරක් දෙසය අසූ අටයි බිදු දෙකයි විසි අටදා සටසීයක් හදන්න පුළුව යිටිකම විතර පස්ස දෙකතමයි ග මේකතාව කියතිය නන හද පියෝමසයිත එක ඔගල විිතටේවෙේද ඔගලන් දෙවානේද බලිම වවෙල්කම්ම සේ්ක එක අටේනේ පොඩි පස්සව් එකක් අංක අට්ටක එකක් කියෙන්නේ ංක ඉලක්කම් අටකේක් මිටඩ අමාරෝග ඇයි ඕන මකුරක් එන්න පුලුවන්ඒ පුනරාවර්ථන වෙන්නත් පුළුව ව එකනෙක් මකර අයිතියන්න පුලුව මේ එහෙම ෙවෙ. ඒත් විසිට දා සටස යගේ පොච්චරක් ඇැද. එ සි කඩ්ඩ බෑයි පසම ැට ඒ ක විතරක් ෙවයි ඕනම තැනක පාසව්යක් එක හදන පුලන් අවස්ථාගාව වැඩිනං එක කඩ බැබ්‍රෙක් කර නමාරගට එමනි සමන පසු් කියෙන හදෙන්නේ තෝරල ගන්න නැතුව එක සැරේම හදල Nරලින් ලියන්න බැරිද බැනිිපති. Nපරලින් බැරිවෙන්න හේතුවක් තියෙනවා Nන්පර්ගේ තර්ක තමයි එන්ගානක් වෙනස්තිීනවනම් ඒකෙන් ආර්ගානක් කෙලින්ම පිළියල කරනවා හරින අනි දඒපුතාගේ තාර්කෙ දාවම අපි එපුතාගේ තර්කය තමයි මෙත නින්වන නමය මට හයයි මෙවන නමය පී හයයි හරි ලේසිය දරව කියන විදේ නමයපී හයැයි ොක අවු අවුල තමයි ඔයි හය අකුරු පහමුව එක හිලක්කම හු යඩ බැරිද පුළුවන් කෝයා නීති දැම්ම නෑන. මං මෙහෙම දෙහෙකට ලියනව කියන්නේම මගේ නීතිය වැඩ කරනවා කියියගෙන පුතේ දැන් තේරුටාද එහෙමයි ගාන සරලවේ සරල නෙවෙයි වැරදුනාා ගාන සංකීර්ණයෙන්වනිවා Nපා ගන්න බැරිකුතේ ඔවු මේ වගේ නීති දාලාතිය නිසා. ඉන්ට ගොයිලක ඊලගවස්ථාව කියනවා මෙන් මෙන්න ගාන මේක දෙනවා අවයව තුනක් පීවන්ගෙන්ද තුෙන් අනෙක් අවයව තුනතු තෝරාගනු ලබේ නම් ඔන්න වැඩේටක් ලේසි නෑ හොද බලමු මෙන්නේ හොබ හෝද ප්‍රශ්නයක් ඇතරම ර ොඩක් හොදායි හිතන විදි හොදයි කියනෙතර රද නට හිතර විදිගනට සතුරු. එකදරවෙක් කන රිති මෙහෙම කරමහෝ. ලැස තුන තුන නෙගන්්ඩෝන මේ පහෙන් තුනක් කරම් පිළිල කරමු සර. පහපී තුනයි. ඊළඟට සර මේ හතරෙන් තුනක් කරම් පිළියල කරමු. වැඩේවරයින රිති ඇැරට ැත් ල න ෝක ඩගන්න වැඩ ගෙන ෑල ෙකට. එක පාට හය මේ නමයෙන් මේ නමයෙන් මේ හයයි කිය ලද්ද ගමන් කොහෙෙන් කොහෙෙන්ගේ ඉදන්නේනේ හරි ස අපි එකපාර පිළිය කරම පහෙන් තුනක් කරම් පෝලිින් ගස්වම ඉලක් අම් හතරින් සංකයන්ක අහතරෙන් තුන කර එක පට පෝලිින් ගස්සෝ එච්චර ඩේ රයි මොකත් දවුල ඕපි හොල පු ගෝ දර්ෝ සතුරනය අපි හොලබලු මේ එක හ ක්‍රමමාරෝපිත පහයි පහෙන් තුනක් අඩුන් හම ක්‍රමා රෝපිත දෙකයි ක්‍රමාරෝපි දහතරයි ක්‍රමාරෝපිත දෙයි මේක සුළ වවා තර විස්සයවතුන හැටයි මේක සුළුවනවා විසි හතරයි ඔන්න උත්තරේ සිහතරය හයා අතරයි ඉතුරු දෙකයි ඉදා හතරයි එද්දා සාරසිය හතලිහයි බුදුවන් මේ විසි අටදා සටසය එදදා සාරසිය හතලිහයි මොකද මේවෙන්න ඇයි මේ මේ විදිතින්ගේ එක හරිනං එතකට මොකද ප්‍රශ්නය මොක හේතුව තු හරිසාරලයි මොකද හේතුවන්නේ පුතේද ඔොයා මේ තුන මේකින් පහන් තුුණක් කරම් පෙළ ගස්සනවානි ABCB කියල හිතුම් පෙළගැස් එකයි තුුණයි හතරයි පෙළ ගස්සනවා මෙ මාර්ුවෙන්ඩෝ නැද නිකමට ඒගැන මේ මේ ඉලක්ක මේ ඇත්තුලට යන්න වැලිද හෙම කිහම තව තව වෙනස්සෙනවානනිහෝ පුතා ඒටි කරන්න න්නේෑන ඇයි අරන් නැත්තේ කිය විතරයි මට අහඩ පුළුව ඇත්තන අරගෙන නැහැනි තිරන හන එකවෙන්න ඉන්න නැත්තවායි අවස්ථාදික වෙන වෙනම පෙළගස්වතු නිසා. එහෙම බෑ හයේ ගරූප්ප එක තමයි එක පාර පෙළ ගස්වදාන්ඩෝ පෙළ ගැස්සීම අන්තිමටි කරෙන් දෝඩ දෙයක් ඇැන්තේරුාද ස ඒක පටලව ගන්න පා ිත්තේවත් එක් හොඳයි හතර පී තුනේ ලියවෙන්න ඕන ස ලියල තියෙන්නේ හතර සීතුන්න සොරි සොරි මේ පීවැන්න්ඩෝ හරි හරි. පියගනය හෙමදාන්න බෑ හ දැන්සල් හොඳටම තේරුණ හරි සසටයි ඟ දැන් කියනවා මේකෙන් අවේ ව තුයි මේකෙන් තුනයිර ඔන්න පුතේ ඕක ටික් අමාරුයි හොඳේ ඕකනං අමාරුයි අරකෙන් තුනයි මේකෙන් තුනයි ගන්නලු දැන් ඔයාට නීති දෙකයි මොනාද නීති දෙක ඔවු වගුව ඊළෙක වගකරොත් ලේසි නේද හිතරන්නගෙ අනිවාර ෙ ොඩක් අවස්ථාව වග ක්‍රම පවිච්ික ොද කියල දෙන්න හදැන වගු ක්‍රයමත්ක ගු ක්‍රමයක් නෙව වගුවක් ගාලමක හිත නවා චරයි. මෙහෙමනේ තුනක් ගන්න ඕන පීවන්ගෙන් තුනක් ගන්න ඕට පිටූ ගෙන්න්නේ. ඒ වගේම ගණ්ඩෝන අකුරු තුනයි ඉලක්කන් තුනයිනෙ ඒකොන හොතට හිතන්න තියෙන ඕන බලන්න හරි මෙහෙම කරමුද අපි අවස්ථා ගානලියමු ඒකවවෙසර ඒක ව මෙහෙක් නැහම බලාග. දැ න්න මම් ගන්න පීවන්ගෙන් ගන්න ටික මේ තියන පීවන්ග මේ තියන පීටූගෙන් පලවෙනි අවස්ථාව පීවන්ගෙන් තුනයි ග්ඩෝන පීටූගෙන් තුනයි ගණ්ඩෝන මං මෙහෙම හිතනෝ අක්ෂර තුනම මෙයාගෙන් ගන්නෝ සංක්‍යාවංක ගන්න නෑ එතවට මෙයාගෙන් අක්ෂර ගන්නේ නැතුව සංඛ්‍යයාංක තුනගත් තනම් හරිනි ඔන්න පුතේ පලවෙෙන විදිිය හරි වැඩේ පැහැදිලි අංක දෙකර ඊනාට මෙහෙම බැරිද මේකෙන් අක්ෂර දෙකක් අරන්න එක සංකඛ්‍යංකයක් ගන්නවා මේකෙන් ඉතුරු අක්ෂරයා රංක සංඛ්‍යාංක දෙකක් ගන්නවා එහෙමත් පුළුවන්නේ එකන කොහෙෙන්හරි ඔයාට අන්තිමට මේකේ අකුරු තුනයි සංඛ්‍යංක තුනයි ඇවිල්ලා මේකෙන් අරන්තියන තුනයි මේක අරන්තියෙන්න්නේෙ තුනයි ඒ වැඩෙත් වෙලා එකන සියල්ල සිද්ධ වෙඩ ඕන ඉවරණ ඉවරන තා පුළුවන් පුුතේ තා පුළුවන් ඊළගේකම කක්ද ඇ ඊළගේක මෙහෙමත් පුළුවන්නේ මේ විදිය බලන්න මොකදද මේකින් ගන්නේ අක්ෂර එකයි සංඛ්‍යංක දෙකයි මේකෙන් ගන්න අක්ෂර දෙකයි සංඛ්‍යාංක එකයි ඉතිංසරේ මේකමනිි නැ නෑ නැන මේ තියෙන්නේ පීවන්ගෙන් අක්ෂර දෙකයි සංඛ්‍යාංක එකයි මේ තියෙන්නේ පිටූගෙන් අක්ෂර දෙකයි සං්‍යංක එකයි ඇමාරුවේ ළමාරුවෙල එහමක් පුළුවන්න්න ගැ මේ අපි බලනව පීවන් ගෙනනුයි පිටියු ගෙනුයි තුනගානෙන්න්න අක්ෂර තුනයි සංක්‍යාංක තුනයි කියලත් තේරෙන්ට අවස්ථාගාන හරි නේද හංක හතර තායිකක් තියෙනවා මේකෙන් අක්ෂරනෑ සංඛ්‍යාංක විතරයි ඊළඟක අක්ෂණම තුනයි සංඛ්‍යංකනය ඔයි තියෙන්න අවස්ථාටික වැඩේ ගොඩ උඩම උඩම එක මාරු කරලා ගන්න පුළුවන් ඇනිවාරෙන් ඔවන්න හරි යිද හරි දැන් කොහම දුත්තර ගන්න දැන් ඉතින් පුතේ මීට තෝරට දන්න ේටක අපි බලමු තෝරණ විදිහ ඔන්න හන් ලේසි ඉති මේ අමාරු නෑ මෙහම ොරොත් මොකද පලවෙනි විදිහයට යනවා මේ විදි. පීවන්ගේ අක්ෂර තුනයි පීවන් ලඟට යන්නෝ පීවන් මේ අක්ෂ තුනක්්‍ය පහෙන් තුනයි ඉවරණේ එයාගේ සංක්‍යංක ගන්නේ පැඩන්න ඕන හතරසී බින්දුවයි කෙල්ලිුවත් කමක්නේ. හතරසී බිඳුව එකයි යාගෙන් පුතය මුකුත් ගන්ග නෑ හරි ඕ මේ එක් වෙනෝ හැමති නක් හොල බලන්න පුළන් අවශ්‍යත් නෑ. ඉවරනණ ඉරනේ දැම පීවන්ගෙන් තුනයි තාම ගත්තේ දැම් පිටූගෙන් පිටුගේ අක්ෂර ගන්නේ පහෙන් බින්දුවයි ඇැ පිටුගෙන් ගන්නවා සංඛ්‍යන්ක හතරෙන් තුනක් අරගෙන ඉවරණෑ පුතේ පිළියලගන්නවා. අංක එක දන ඔන්න පුතේ වැඩේ ටිගත් දිගට යනවා. සමහර දරෝප සුළු කරන්නේ මේක මෙත නම සුළු කන්නවා මෙත ස්ර හැතම ලියන් කමක් නෑ මෙහම ලවත් අවුලක් නෑ අවර අවස්ථාටික තමයි එන්නේ. හරි දැමි පුතා මේක පල නීලාඟක් දැම් මේ ඔන්න? පීවන්ගේ අකුරු දෙකයි පීවන්ගේ අකුරු පහෙන් දෙකයි. ඉවර නෑන. එයාගේ සංක්‍යංක හතරෙන් එකයි. පීටූගේ අකුරු පහෙන් එකයි එයාගේ සංක්‍යංක දෙකයි හතරෙන් දෙකයි. ඉවර නෑ පුතේ පෙළගස්සන්. ඇයි පෙළගස්සන් ඇයි ද අන්තිවට මුර පතතික හදන්න දෙපා නතැයි නව උත්තරේ නේද පුළුවන්? ඒකදර්වෙක් ප්‍ර්නයක් ක්‍රමාමරෝපිත හයයිෙන් ගුණ කරන්න ඇයි කියලා දැන් පුතා මේ කරන්න එමකත්ද මේකට අත්තදාල අකුරු තුනක් ගැනීම මේ අකුරු දෙකක් ගැනීම මෙතැනින් එක ඉලක්කමක් ගැනීම එක අකුරක් ගැනීම ඉලක්කන් දෙකක් ගැනීම මෙන්න මෙතැන්ඩ යනකොට පුතාගේ අතනික කකාඩබොඩ් කැ හයක් දේ. මේ දෙකයි එකයි එකයි දෙකයි කිය ගත කාඩ්බෝඩ් කැලි හයක් මෙම අතේ තියෙනවා මඟහ කෝ මුරපදේ කියනමොකද කරන්න මේ තියෙන්නේ කියන පෙන්නලා හරි යන්නේ ඔොතන තියන්නේ කඩ්බෝඩ් කැලි හයක් මන්නන්ද කල කාඩබෝඩ් කැලිහයක් මෙහම එක ගෝඩට අතේ මට මොලව ඉන්නකට එක මුරපදයක් වෙනවා සරලව මුරපදයක් කියන පස්් එක පස්සට ටයිප කනකොට පිවිවල කරන්න තියන්නේ දක්කර ටික. ඔලග තිය ඩ්බොට් ෙලටික ොක්රන්න ො පෙලිට තියන්න පෙලිට තියන්න පුළන් වෙන සිදතියෙන හ කොච්චා ක්‍රමා රෝපිතහයක් ඇයි ගුණ කරන් තාම ඉන්න ගණන් කරන මූලදරම ඇතුළි ඒක තමා අන්ති විස්තේචක් එනෝ අවසානයට නො අගෙදෙට්ට නගලට ගියාව. ද එක දරුවක් හතන ේටික එකතු කලලා අන්තිමට කමමාරෝ ප දහයි ගු කල තරයද කියලා එත්හර ඒත් හරිත හ මහදනන්න ඕදේ ප්‍රවන උත්තරෙ පුළුවන්දර ක් කියන ට සු කරන්ති නවා දහයයි එකයි එකයි හතරයි ගුණ කරන්න හතලි හයි දහයයි හතරයි පහයි හයයි හතර පහයි හ කියදන්නේ විස්්සයි හය කසිී විස්සයි දේ ඇද සාහරසීයයි මෙත හතලියයි අවසා උත්තනය අන්තිවන හත්සේ විසේ වැඩිුවෙන්න්න අතුනටිය ලොකවාගයක්ෙන් ඇරන්නේ බලන් කීයද කියල පුළුවන් නද ගන්්ඩ න්න න්න ඇහේ මෙතැන්්ඩ එක මම කිව්වා රට් අප අන ඊලක කොටසට මෙ ශ්‍රීණි ගාන් පටන්ගම දන බලවා එකකුයි වර්හෙකු යිදීලා Vරි වර් දන දෙක පුතේ අන බල Vරන වRර් ධන දෙකර සමානයි හයවා බව පෙන්න්නන්න පුුව පුළුවක් කරමු සංකරන සංයෝජ ගාන තවම කියදෙන් අවශයද එක ඉතුරටික ලුවන් ඒද ඔොවිදිට පියලග හටියට එක මංහිත නමන් කියල දෙන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා ට ඉන්නද දැනගන්න අවශ්‍යය එක තවයි හාට අතිපුුත්තරය වෙනකම් සුළුගරන්න එක කාේකකා දැමීමදහන මෝක හ්ඩෝන ප්‍ර්නය නෙවී කාලේකාා දැමීමක් විදිහට ප්‍රශ්නයහ නෑන බපුතයේ නේද ටයිම්ම එක වලන්ස කළ හ හැබ ඔවාට වෙලා නැති තැන කනම් ඔයාම මේක අවසනඋත්තරය සු කරහිඉ එ. මේ මේ කොටසලයන් බද එකේ වැඩි ලකු ප්‍රමාණයක් කන්න මේ කොටසට න්තරන සිද්ධන්තේ දයෙන් ඒ කල හැම වෙලාමිද ඒක ඔයාගේ චොයිස්්‍යකාට කවරවත් කියන් නැනවට සුළු කරන්න එපාද සුළු කරන්න බද නේද රට බ එක තුන්වෙනි අවස්ථාවයි හතරනි අවස්ථාවයි එකතු කරන්න ඕන නැ්ද එකතු කරන්න ඕ නන එකතු කරන්න නු ද මේ අපි කල්ලිමු මෙතන් ලමයි වැදි නිකමන ගන්නවා තවේ නෝොද තව නවා තු තුනයි අතරයි තෙන්ඩො තුන එන්නේ පහසී එකයි හතරසී දෙකයි පහසී දෙකයි හතරසී එකයි ක්‍රමාරෝපිත හය අන්තිමක පහස බිින්දුවයි හතරසී තුනයි පහස තුනයි හතර සීබින්දුුවයි ක්‍රමා රෝපි දහයි මට මේක උත්තරේ ම හදහ දින්න නොක තම අවසාන් උත්තරයට එන්නේ හඳයි හරි එකයි හතයි අටයි පහයි හැයි බින්දු දෙයි.

ඊලක ශ්‍රේණි ගානයේ අපිට මුලින්ම කියන්නෙ පුතේ ජවා වRර දෙන්නෙක් දීලා කුත් කියන්න ශේණීයක් පලාතකත්මකුත් නෑ Vරින VRර ධන දෙක සමානයේ හය Uවා බව පෙන් අනිච්චා ඉතින් ඔයා මේක වම් පැත්තෙන් පටන් ග එ Vරින වR දන දෙක කවුද VRඉ එකයාට ආරාර්ධනයක ආර්ධන දෙක කවුද වී ආධ දෙ ආරට ආරධන දෙක දා ආර්ධන දෙක ආර්ධනතුන ආරධන හතර ඉතින් දැන්ගන්න පොදු හරයා ආ ආර්ධනයක ආර්ධන දෙක ආර්ධන තුන ආරධන හතර ගොඩත් දිග එකක් කාවනේද අව්‍ය අපි සුළුකරුම් මෙතෙන්ට වැඩි වෙනවා ආර්ධන තුනයි ආර්ධන හතරයි මෙතෙන්ට වැඩි වෙනවා ආරණුයි ආර්ධන එකයි උඩේනවා ආර වර්ගධන හතයි ආර්ධන දොළහා ආර්වාර්ගරීන ආර ආර්ධනයක ආර්ධන දෙක්ක ආර්ධන තුන අර්ධන හතර ගොඩත් දීනොගෙන. මෙත මේ දෙන්න කැපිනවා මෙයි හයක් කකිලීර ගතැයි ආර්ධන දෙක යටත්වෙනවාආ ආර්ධන දෙක ආර්ධන තුන ආර්ධන හතර අර්ධන දෙකක් කැපිනවා නේද රයි?

නද පුතේ මෙන්න ඊළඟට ඇහැන ප්‍රශ්නය හරි එනයින් සික්මයුවා බව පෙන්වන්න වැලේසි සික්මයවා එක නැහන් කරන්න තියෙන්නේ මේක එකතු කරන්න දැවයා දන්නවා හයවා කියන්නේ වරින වRර දන්න දෙක කියල මේකෙති පුතේ පරිසන් එන්න නොකොළ දන්නවා නේ හය එක කියන්නේ ව එකරිනවීත් වුණ හයයු දෙක දැම්මත් එන්න වී දෙකරන වී හතර. හයයු තුන දැම්ම හම තමයි ඔන්න වී තුනරින වී පාය. ඇත්තටම දැන් තමයි එකතු කරගෙන අද්දි මුලින්ම කැපෙන්න්නේ. ඇ මේ වී තුන වී තුනට කැපෙන් එක පුතේ පේලියක් ඇරලා කැපෙන් අප ඔ කතා කල දයනවා. ඒක උනේ මේ වීහාාරින වී්‍යර්ධන දෙක නිසා. වාරින වියර්ධන එකනම් ඟ පෙලියත් එක් කැපෙනවා ඇ මේ එක එහෙම කැපෙන්න මේ වී හතර කැපෙන හි ළඟ පෙලියක් කැරලා වී පහ පේ තවත් පෙළියක් කැරලා එතර යටිනුත් අපිට සිද්ධ වෙනවා තුනක් වත්ලියන්න මෙතන් වන්රින දෙකරන වයුවරිනය කළ වුවොත් වඇන්රිනයකරන වෙන් දනක දෙකක් වැඩී නෙහම යටට දෙකක් වැඩී තර මෙතන යුව අවද්ධමයා වන්රින වෙන් දන දෙක්ක වියන් දන දෙක්ක එකතු කරන්න මේ කැපිෙනවා මේ කැපෙනවාැපෝ මෙතැනින් දෙන්නෙක් ෙනවා මෙතරින් දෙන්නෙක්ෙන හැබ එ හැයි වාගේ සිම සිත්ම හයයි වවාර එකක්ෙන්න්නේ නේදව එම නිසා සික්ම හයයිවා වීවන්ධන වතු රින වියෙන් දන්න දෙක්ක. හොඳ ස්සුළු කරමු හයක් එෙළියට ගමු වවන් වRරකෝන වෙනවා මගේ හිතේෙන මං ඒකින් ආදේශ කරන්නේ වීාර්තිවුණු එකට ආර ආරධනයක අරධන දෙකෙදර එක වැඩි කිරීම දෙක වැඩි කිරීම තුුණ දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම හතර රින එකට එන් ධන එක එන් දන දෙක එන් දන තුන රින එකට එන් දන දෙක්ක එ දන තුන එන් දන හතර රට් ඉතින් බදන්න පුලඇතර සික්ම වාර කෙනවා මෙතනවා හයෙන් එකයි මෙතන විසි හතර එකයි එත පහවදීම විසි හතරයි ත පහවිදීම විසි හතරයේ වහයක් විසි හතරයේ වහයක් එකසිය හතලි හතරයි හරිනේ මෙතන පොදු හරයක් ගන්න පුළුව ම හිතන්නේ පොදුහරය උත්තරේ ඇති ලො රි එතට පොදු රයක් ගන්න හයුම් බදෙනවානේ ඕ එන්දනය එක එන්දන දෙක පොදුයිනේ අයන්දන තුනත් පොදුයි එන්දාන්න හතර තුොට ඇත්තරම් වෙන්නන්නේ මේ මේ පැත්ත එක වැඩි වෙන්න එන් දන හතරෙන් එක එන්දන එකෙන් එදන එකතු වෙනවා දෙකයි එෙන්ධන පහයි හරි මෙන්න බති අවස්සාන පිළිතුර හරිතලන උත්තරේ තර ඔොල ඉටල්ලක් ම ගන්න හොද ොටොල් ප්‍රශ්නයක් නෑ මම නෝමලි කරගෙන යනවා මොස්තුඩියක් ගැම්බි ලන්නේ ඒව කරන්න හරි ඊට පස්සේ වන්න පුතේ ආයි දම්බලන මෙතැන තියන්නේෙ ශේණය එකතුව හය මෙවලන අයිවා එකක් දීලනේ පේෙනද වෙන ස්ද්ියකට දීල. සික්ම ්ලවාර් මේ අලුත් එකක් බව පෝහණය කරන්න අබිසාරී බව පෙන්වා එකතුෝස ඇති මාර ලේසිති මේ මේ ස්ටයිල් ඇතරගියවොත් මේ ශ්‍රේණි ගනම් බොහෝම සරල ගනන් හතිගේ ගැන ඒ බොහොම සංකීර්ණ පැති අහන්න නෑ හරි සංකරම සයෝජ නති ඒවගේම තමයි යෝ බොඩක් අයර දැබ දක් එකක චට්ි කලාමේ දර දන මේංකර කරන සංය ෝජ ගන නිසා මේ ගන්න නත් සංකරන සංෝ ගා තිීන විශෂත්ම අල්ල ගත්ත කියය අල්ලගත්ව ොයි අයක හොඳටම තේරනවා හරි මෙන්වා කියන්නේ U දෙකයියා රිනේක දන U දෙකයා දැපුති අපෙන් අහන්න සික්මවානක් න එකක දාන අධීවශය නද W1න් ආදේශකරොත් වෙතනෙනවා එක්තර දෙ යු දැන යු දෙකද දෙක දැ ොද වැරදක හතර එකක් යහමතුුණා යුතුන දැන දෙවරත් දෙක හතර යු හතර ශා මෙවලන්න හො වෙනදේ යු පහදන යුහය ඊරඟක හොමෝම ගිල් අන්තිවටෙන්නේ යු දෙකයියෙන් රිනේක දැන යු දෙකයියේ පුති බලාගෙන යනකොට 1ය2්‍ර අදීවශයෙන් ය දෙකයි එෙන්ටම නවා ව ඒන්න දැසිවා කිය ශේණියය හැදිලාතියෙන්නේ අරශේණිය පද දෙකක් එකට එකතු වෙලා එ විශේෂ සත්තය එතකොට දැන් Wවාර්ගෙන් පදද එන් ගානක් එකතු කරා කියන්නේ යෂේණියෙන් දෙයි එන් ගානක් එකතු කර ව යි. ඩ පහැදිරිද එතර මේ ඉන්න එපුතේ සික්ම යවා හැබැයි එකේ සිට දෙකයි යෙන් වෙනකන්න ඕෝකතා වැද ගස්ම ව මේ පොයින්් එකතා වැදගත්න්න ඔන්න ඕක අඳුරගත්තර තමයි ලකුන් ටිකෙන්නේ දෙකයිය වෙනකක් ඉදි මේ තියෙන්නේ එන් වෙනකන්නේ මේකේ එන්ට දෙකයි එන්දාඩහල්ලේසි ඔව එන්ට දෙකයිෙන් දා අදදි මේකට දාණ්ඩ දෙයක් නෑන පපුති මෙතෙන්ට දාණ්ඩේ නවා එන්ට දෙකයිෙන් දා අද්දි හාන්න දැම්වා මේවටත් දාණ්ඩය න එන්ට දෙකයියෙන් මෙතැන්ටත් දාාන්නන්නේ නවා මෙතෙන්ටත්ේ නවා මෙතැටත්වේෙනවා ඔන්න දැම්මා එන්ට දෙකයිෙන් දාලා දැම් එක පොට සුළු කරන ද මෙතැනින් දෙකේ ලක්කම කෙලිට ගත හැකිනි මෙතනින් තා දෙේ ලක්කම කෙලිට ගතහකිනි ල බොඩම සුරන්නන්නේ ත්ත්‍රත ම අවස්සන වශයන්ද බල සුළු කරන ලද පිළිතුර මෙන්න නොවේ මෙඩකල් මෙතන විසි හතරක් ඇවිල්ල තිෙන ඉර අටද ඒයා මෙතැනි සහ මෙතනනි බු දෙකේ ඊලක්කම් ඒ පාවිච්චි ලදා මේකවෙන් බව පෝහනය කරන්න. ඕක සුළු කරන්න උත්තරේව මානලේසි. මේ හතරයි යෙන් දාන්නන පහ මෙතන ෙ රක් දො මත දක හතරයක වෙන. රටි සු කර වන්න උත්තරේ මෙ මෙම නිසා සික්ම ඩබ්ලිවාර් පහවිදීම එකසිය හතල සතර රීන මේ ගනි රච් ම ි හකවි ට ල න්තා ගන්න දෙක් කෝමරි කරන්න බලනවාද හොද මොකදේ මේ ඒකට ගන වැඩීම පු තර ලබන සතියම පාඩි වරන්න මේ ගාන ඉවර කරන්නට ලොකු වැඩක් සෙට්ටනවා ලබන සතිීටකෙ මො තේර. මෙතනින් දෙකේ ලක්කමක් ගන්න පුුලා මෙතනිුත් දෙකේ ලක්කමක් ගන්නපුළ. තරිිතුරේන දෙකයි එන්ඩන එකයි දෙකයි එන්දන්න තුනයි. එ දෙන්න කොහොමත් ඉතුරුුවෙනවා මෙ අයිමයයි එතන දෙකක් ගත්තො තෙන් දන එක හරියි මෙතන දෙකක් ගත්ො තෙන්දල දෙක හරි ඔන්න තියෙන අවසාන කිළිතුර දහතුන්ගනි ප්‍රශ්්‍රෙක් කරනවාද මේ ලාසිකව් මේකින් පස්ස නෝටිස් එක දැක්කෙන ඇදටෙගරම් ගුප්ේ නෝටිස් දාලා තිවුණන එක ල ැන්න අන්න දෙවනි ප්‍රශ්ි නෝටිස්ස එකේ දකුණු ඇත පැත්තේ ඇටිීමම දාලා තියනවා වංගත පැත්තේ ඇටිීම ඊට පස්ස කරන්න යන ගනන්ද පලවෙන ගානට පස්ස තුන්ෙන ගන්නන පලවැනි ගන කියැන දහතුන්ගනි ප්‍රශ්ි නෑ පළවැනි ගාන කියන්නේ එකොලොස්වෙනි ප්‍රශ්නේ දහතුන්ෙන් ප්‍රශ්න ැන තුන්වනි ගාන් ඒකොටස දහන් පස ගන කරන්න කොට එක් ළහදො හ හතුනන්නේංකර සංකීන සංකයාගන් ව එකත් කරන ගන්තිපට කරන්න හන මෙ සිම වැඩේවරයි හොඳයි අවසාන කොටස හරි ලේසි මේ බලන් මොකක්ද කියන්නේ පිමි ශීණි අිසාරී බවපෙන්වා අය එකතුව අනේ හරි ලෙසි මේකේ සික්මගන් ොරි එන්න අනන්තට ඇවල සීමාව ගන්න වගේ අහනි අනන්තේ වෙනකන් ඩබ්ලිවාර් ඉති ඒකට එන්න අනන්තටය වන්න සීමාව ගන්න කාගෙද පහබෙ දීම එකසේ හතලිස් හතර රීන උඩයට එන්ගෙන් බෙදන් මේක එන්ගෙන් බෙදුවත්තෙනවා මෙහෙමෙ එකක් යට එන්ගෙන් බෙදුවොත් එෙනවා එකක් ධන එක්කඇටෙන් ද දෙ දෙකයි එන්ධනයක්ක දෙකයි එෙන් දන තුන ඒව බෙදන්න දෙකුත් නෑ උඩ එන්ගෙන් බෙදවා යටයින්ගෙන් බෙදුව ච්චරයි හරිලේසි යට එතකොට සාධක ගොඩක් ඉන්න නිසරෙන එක්කෙන ඉනිි බෙදන්න ඔවු කමක් නේ අදහස නෝන වෙන්නේ අපිට පන් කියල තියෙන් වනන්ත සීමාවලදී ප්‍රබලතාව ඇයි වැදගත්. මෙතන මාත්‍ර එකයි ව යටකේ මාත්‍රය හතරයි මාත්‍ර ලොකු කෞුද එයාගේ පැත්තර ඇදෙනවා. පැහැදිලිද. තර මාත්‍රයේ ලොකු යට ගැන බින්යා ලොකු වනෝ යටකොට ලොකු වනවා ගැ අනිවාන බිඳුවට ඇදගෙනා. ත්‍රවසසාන උත්තරයෙන්නේ පහබැදීම එකසි හතලෙස් සතරෙන බිම්දුවයි. පහබේදීම එක සි හත ලෙස්සතරනන්නේ ලියන්න්න පරිමිතාගේකි. එම නිසා ශ්‍රීණී අභිසාරී වයේ අන්තිපට එකතුවත් කියල දයන්නවෙන්න. හදීම එකසිය හතලිස් හතරයි. වැඩේ අවසන් ජනණටි වරු හම ලාසික නවත් වදන දද දස් දාහතනකම් විතනයි අප අවදදාශේයටයනකම් විතරයි පති අපි අවුදු පහනි කරන්න ඊළගව් දැන් වෙලාව තිවුණු අපි ඊට පසේ දෙදස් පාලව අවුරුද්ධ තනි පේපරග එක පිටගන්නවා කතා කරන්න. තනි පේපරයක් එක සරයේ සාකච්ඡා කරය ආරම්භ කරනවා. හ හොඳයි. විනාඩි පහක දහයික ඉන්ටවල එකක් කෙලි මිට පසි දස්දහට දහටයි දදාහතයි හදල දමන් අවත්තන්න හොනේ උපරිමික්වන්ට හදන්න බලමු දහටයි දාහතයි විනාඩි දහයෙන්න්න?